Good morning. හැමදෙරටම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. අද Inspire Yourself Knowledge Forum එකේ 6 වෙනි දවස. ඉතින් අපි දවස් පහක් පුරාවට කතා කළා මේ රටේ තියෙන ගැටලු සහ ප්‍රශ්න. විශේෂයෙන්ම ව්‍යවසායකයන්ගේ ගැටලු, ව්‍යවසායකත්වය කරා යන්නේ කොහොමද? ඊළඟට තරුණයන්ගේ තියෙන අනාගත පරම්පරා වෙන්න පුළුවන් ගැටලු සහ ඒවේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද සහ ඒවට ක්‍රමවේද සහ වෙනත් උපායන් මාර්ග කොහොමද කියලා අපි කතා බහ කරා. ඒත් එක්කම විශේෂයෙන්ම මේ අපේ අනාගත කාන්තාව කොහොමද 2025 දී ඒ එන අභියෝග බාරගන්නේ කියන එක අපි කතා කරා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම අපේ පරිසරය ගැන අපි පටන් ගත්තේ පරිසරයෙන් අපි පරිසරය කොහොමද වෙනස් වෙන්න ඕන පරිසරය රැකගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. ඒත් එක්කම අපි ගොඩක් මේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරා. මේ රටේ පවතින තොරතුරු දත්ත නිසියාකාරව භාවිතා නොකිරීම සහ ඒක නිසියාකාරව හරි විදිහට ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කිරීම ලොง ටර්ම් ස්ට්‍රැටජි එකකට යෑම තුළ ඩිජිටල් කරන්නේ රටේ තියෙන ගැටලු ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් ලබා දුන්නා. මම හිතන්නේ ගොඩක් වෙලාවට දැන් මේ දවස් පුරා ගුණාට අපි කතා කර ගැටලු වලින් රටේ දැරට පවතින තියෙන සහ අනාගතයේ ඉන්න පුළුවන් ප්‍රශ්න ගැටලු වලට හුඟක් ක්‍රමවේද ෆුල් රිසර්ච් එකක් විදිහට අපි සුවගෙන අවිල්ල තියෙනවා. ඉතින් අද තියෙන්නේ ලොකු ගැටලුවක් විසඳලා. ඒ තමයි අපේ රටට මේ ආර්ථිකය ගොඩනගා ගන්න කොහොමද කියන එක බලන්න. ඉතින් ඒකට ගොඩක් වෙලාවට මේ අපි ක්‍රමවේද හොයා ගන්නවා. නමුත් අපිට අපේ රටේ ජනතාවක සහ අනාගත පරම්පරාවට කළ හැකි ප්‍රායෝගික දෙයක් මත අපි මේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා අද කතා කරමු. ඒ තමයි ක්‍රියේටිව් ඉකොනොමි. නිර්මාණශීලී ව්‍යවසායකත්වය සහ නිර්මාණශීලී ආර්ථිකය. ඉතින් ඒකත් එක්ක අද මම ඔබට හඳුන්වා දෙන්න යනවා ඉතාමත්ම දක්ෂ සහ උපායශීලී හොඳ ස්ට්‍රැටජිස්ලා ටිකක්, ඒ වගේම විද්‍යතුන් අපිත් සමග සම්බන්ධ වෙලා තියෙන ඔබව දැනුවත් කරන්න. මේ පස් දෙනාම මගේ ගුරුවරු. මම ඔවුන්ගෙන් යමක් ඉගෙන ගත්තා. ඒ වගේම මම මුලින්ම පටන් ගන්නම් මහාචාර්ය නලින් අබේසේකර ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලේ. මම ඔහුගෙන් ඉගෙන ගත්තා මගේ පරීක්ෂණ කටයුතු සහ ව්‍යාපෘති සඳහා. ඕකේ බබ දක්ෂතාවය මේ අපි මේ හැම කෙනාගෙනම හඳුනා දෙන්න ගියොත් තමයි හිතන්නේ මේ කය කාමරට තොරයයි ඔවුන්ගේ ඒ තරම් හැකියාවන් සහ දක්ෂතාවයන් ඔහු කරපු පරීක්ෂණ සහ මේ හැම දෙයක්ම තියෙනවා. ඔහු මාකටිං ගුරු කියලා හඳුන්වනවා. ඒ වගේම ඔහුගේ තියෙන විශේෂ මම දක්ව විශේෂත්වය තමයි ඔහුට පුළුවන් ඉතාලම අඩු කාලයකදී කෙනෙක්ට යමක් සරලව කියලා දෙන්න. ඉතින් මම හිතනවා මම හදිසියක් වුණා වුණාම සෑ ළඟට ගිහිල්ලා මම මොන හරි හදත්තා මට මම ඒ දේවල් වලින් ප්‍රායෝගිකව දලා මගේ සාර්ථකත්වයට සදා ආවා. ඒත් එක්කම ඒ හැකියාව ඉතම අගය කරන ඕන නිසා මම ඔහුව ඒ විදිහට හඳුන්වලා දෙනවා. ඒ එක්කම ආචාර්ය ශ්‍රීව මෙන්ඩිස් මම ඔහුගෙන් ඉගෙනගෙන නැහැ. නමුත් මම මේ ළඟදී ඔහු සමග වැඩසටහනක් කරා. ඒ වැඩසටහන තුළ ඉතාම මාත් එක්ක මම වැඩසටහන් ගොඩාක් අයත් එක්ක කරලා තියෙනවා. නමුත් ඉතාම කාර්යක්ෂම ලෙස කාලයේ කලමන අරගෙන කරපු එකම පුද්ගලයා ඔහු තමයි. ඒ කියන්නේ ඔහුට පුළුවන් වුණා ඒ අදාළ දීපු ටයිම් එක අනුව හරි දෙයි හරි විදියට දෙන්න. මම ඇත්තටම මේකෙන් මෙන්ටරින් වුණා. මම යම්කිසි දෙයක් ඉගෙන ගත්තා මේ කාලයේ කලමනාකරණය සහ හරි දෙයි හරි විදියට පොයින්ට් කරලා කතා කරන්නේ කොහොමද කියන එක ඇත්තටම අපි ජීවිතේ පුරාම ඉගෙන ගන්නවා. නමුත් මම මේ වැදගත් දේවල් වලින් ඔබව හඳුනා දෙන්න යන්නේ. ඒත් එක්කම තමයි මම පෙරදින විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ මම ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් තමයි ස්පෙෂලායිස් කරේ. ඉතින් එතකොට මට හම්බුණු ගුරුතුමෙක් තමයි මේ TM ජයසේකර. ඔහු ගැන කියන්න ඕන ඔහුගේ විශේෂත්වය තමයි ඔහුට පුළුවන් කෙනෙක්ට අමතක නොවෙන්න ගන්න. අමතක නොවෙන්න ගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත දේ ඒ සාමර්ථයක් ගත්තා ඒ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකට. ඇත්තටම ආයි බලන්න උනු නැහැ. ඒ තරම් ඔහුට අමතක නොවෙන විදිහට කෙනෙක්ට උගන්වන්න පුළුවන්. ඒත් එක්කම මේ තුෂාන් ළඟට ගියොත් මම ඒත් පරීක්ෂණ පවත්වනකොට මම ඔහු ළඟට ගියා තොරතුරු එකතු කරගෙන ඔහුගෙන් ඉගෙන ගන්න. මේ චිත්‍රපටි කර්මාන්තයේ එහෙමත් නැත්නම් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකු අපසරියක තියෙන දේවල් ඔහුගේ තියෙන අත්දැකීමුත් එක්ක මට ඉතාම අඩු කාලෙකදී මට ඒ දේ නොලෙජ් ට්‍රාන්ස්ෆර් එක ඒ දැනුම ලබා දීම සිදු කළා. සහ ඌගේ මම දැකපු විශේෂත්වයක් තමයි ඌ කොලබරේට් කරනවා, තවත් අයත් එක්ක ලින්ක් කරනවා, එකතු කරලා ඒ අදාළ දැනුම නැති තැන් වලට මාව යොමු කරා. ඒතනින් ඒ තැන් වලින් ඒ දැනුම ලබා ගන්න කියලා. මම හිතන්නේ අපේ අනාගතයේ දරුවන්ට අවශ්‍ය වෙන්නේ මේ ගයිඩන්ස් එක, කෝච් එක. ඉතින් ඒ දැනුමත් එක්ක මම තුෂාන් නීමනගේව ඇත්තටම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. අවසානයේදී මම කියන්න ඕන මම මේ JJ කියලා අපි කියන්නේ ජගත් ජයසේකර රිසර්ච් සයන්ටිස්ට් එක. ඉතින් ඔහුගෙන් මම ඉගෙනගත්ත දේ තමයි මේ ක්‍රියේටිවිටි ඇන් ඉනෝවේෂන්. කොහොමද මේ නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය තුළ නවෝත්පාදන තුළ අලුත් විදියට දෙයක් හිතන්නේ කියන එක ඉගෙනගත්තා. ඒ වගේම ලයිෆ් ලොง ලර්නින් ජීවිත කාර්යයටම පුරාවටම ඉගෙන ගන්න ලයිෆ් ස්කිල් එකක් විදියට හදා ගන්න හැටි මම ඉගෙනගත්තා JJ. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම
අපි අද සූදානම් වෙලා ඉන්නවා අපේ ඊළඟ පරම්පරාවට අනාගත පරම්පරාවට මේ දැනුම ලබා දෙන්න. ඉතින් හොඳ කතාබහක් වෙයි අපේ මේ ක්‍රියේටිව් ඉකොනොමි තුල අනාගතයේ 2025 වෙනකොට කොහොමද අපි ආර්ථිකය ගොඩනගන්නේ රටේ ගොඩක් ගැටලු වලට තරුණයන්ගේ විශේෂයෙන්ම අපේ අනාගත පරම්පරාව වෙන රැකියා ප්‍රශ්න ගැටලු වලට ඔවුන් විවසායකයන් කිරීම ඔවුන්ගේ අනාගතය සරුසාර කරගන්න ගමන් රටේ ආර්ථිකයට උඩ දෙන්නේ කියන එක සහ රටේ විනිමය ගලා එන්නේ කොහොමද කියන එක සහ මේ ණයවරෙන් ඉදහස් වෙන හොඳ තිරසාර ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ අද කතා කරන්නේ. ඉතින් මම වැඩි වෙලා ගන්න නැහැ. මහාචාර්ය නලින් අබේසේකර මහතා තමයි අද මුලසුන ඔබවන්නේ. ඉතින් මම ආදරෙන් ආයිබෝන් කියලා ඉස්සෙල්ලාම ඔබ සියලු දෙනාම පිළිගන්නවා අපේ නොලෙජ් ෆෝරම් එකට ආයිබෝන්. මම ආරාධනා කරනවා ප්‍රොෆෙසර් නලින් අබේසේකර මෙතනින් එහාට ඔබ ක්‍රියේටිව් ඉකොනොමිකත් එක්ක කොහොමද මේ රට ගොඩනගන්නේ කියන කතා බහ ආරම්භ කරන්න. जयशेखर श्रीलंका श्रीलंका जैस्मिन की वागे नए बार आप देखकर अभी कतार करने वाला अभी बिलियन गाना अभी कतार करने इधर पास रेटिंग्स आए थे नोडिंग अपडेट देना रेटिंग्स के ना कतार करने वाला है भाई देहरा समान सुंदर बलाप्रोत्साहन देना मुनादमी सुंदर बलाप्रोत्साहन क्या है लंका अबे गुड़ाक पॉजिटिव्स देना अलुत व्यवसाय का तो करना अलुत देवल पटांगाने में पहुंची ना मैं अवस्था मुनाद अलुत देवल पटांगाने में अवस्था अभी तेरा अभी ते कतार करो फाइव अंतिम उदाहरण මගෙන් අයවැය මගින් ගොඩක් රිලීෆ්ස් දීලා තියෙනවා බජට් එකකින්. හැබැයි ඒක ප්‍රායෝගික අර්ථයක් වෙනවා කියන එක පිළිබඳ පොඩි ගැටුවක් තියෙනවා. ඒකම ශ්‍රී ලංකා රැන්ක් ද හයෙස්ට් ඉන් සවුත් ඒෂියා රීජන් ඉන් ද වර්ල්ඩ් බැංක් හියුමන් කැපිටල් ඉන්ඩෙක්ස්. මේක හරි වැදගත් දෙයක්. අපිට වෙලාවත් එක්ක අපි බලමු කියන කතා කරන. මේවා තමයි අපේ මේ පොසිටිව්ස්. හැබැයි මේකම මම කැම වෙලාවම කතා කරන වචන තමයි දැස ස්ට්‍රැටජික් වින්ඩෝ ඇස් ඕපන් ෆෝ ශ්‍රී ලංකා. ද ස්ට්‍රැටජික් වින්ඩෝ එක කියන්නේ ද ටෙම්පරරි ටයිම් පීරියඩ් ද ඔපචුනිටි බින් ක්‍රියේටඩ්. අ ටෙම්පරරි ටයිම් පීරියඩ් වින්ඩෝ එක ක්ලෝස් කරන්න කලින් අපි මේක ගන්න ඕන. උපාය මාර්ග කවුලුවක් විරුද්ධ වෙලා තියෙන මේ වෙලාවේ ශ්‍රී ලංකාවට අලුත් අය අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ව්‍යවසායකත්ව කරේ තමයි ඉස්සරහට රටේ ඉදිරිය වෙන්නේ. ඉතින් මේක තුල තමයි මේ මැණිකේ මගේ හිතේ කියන සින්දුව. මැණිකේ මගේ හිතේ කියන සින්දුව ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි එක අවුරුදු 10කට කලින් 2011 වයිදී ස්කොලරි කියලා සින්දුවක් ආවා. මම හිතන්නේ අපිට මතකයි ඒක. ඒකෙත් ලොකු අදහසක් නෑ ඔය ඉංග්‍රීසි කියන එක පාවිච්චි කරේ. හැබැයි ඒ සින්දුව ඒ කාලේ වෛරල් මාර්ගනේ පොපියුලර් වුණා. මැනිකේ මගේ හිතේ මේ සින්දුවත් එක්ක මියුසික් ඉන්ඩස්ට්‍රි එකට පොඩි ගැම්මක් ආවා. ඔය මම මේ කතා කරන අපි මේ අද කතා කරන ක්‍රියේටිව් ඉකොනොමි කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කතා කරද්දී ඒකේ කාංශය. මියුසික් ඉන්ඩස්ට්‍රි කියන්නේ ක්‍රියේටිව් ඉකොනොමි වල කාංශය. මෙන්න මේකත් අර මම කිව්වේ ස්ට්‍රැටජික් වින්ඩෝ එකේම යෝහානි අපිට දුන්න තවත් ගැම්මක්. තවත් පොඩි ජවයක්. ඒ ජවයත් එක්ක මම හිතන්නේ මම මේක ආටිකල් එකක් ලිව්වා 2021 අගෝස්තු මාසේ 31. फॉरेन पॉलिसी.com
මේ අයිලන්ඩ් එකට මේ මේ ආටිකල් එක මැලිකේ මගේ හිතේ which has generated about 80 million youtube views in the just over 3 months the globalization of the swan was the first major success story in viral marketing sri lanka තව ඔන්න ඔතන තමයි අපිට තියෙන පොඩි අර පොඩි එක තැනක් අපිට මේක ගැන මේ සබ්ජෙක්ට් එකට අප්‍රෝච් එකක් ගන්න හැබැයි ශ්‍රී ලංකන් ඉකොනොමි කියලා google එකේ අපි සර්ච් කරාම මම ඉතින් තුෂාන් හිමත් දන්නවා අපි සර්ච් කරාම තුෂාන් එන්නේ agriculture account approximately 21% එහෙම තියෙනවා ඒක හරීම අපි මම මේ අපි මේ කතා කරන්නේ agriculture එක ගලවන්න කියලා නෙමෙයි ඒ එතකොට දැන් මේ එක එක ෆ්ලග් ගහන්නවත් ගලවන්නවත් කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ අපි මේක මේක තියෙන ගමන් අපි කොහොමද value addition අපි කියන්නේ value co-creation කියලා කියන්නේ දැන් අපි service dominant logic එකේදී කතා කරනවානේ මේ value co-creation එකක් අපි කොහොමද value addition එකක් ගැන කතා කරන්නේ මේකදී අපි බලන්න ඕනේ මේ knowledge economy දැනුම සම්බන්ධ වෙච්ච ආර්ථිකයක් තුල කොයිතරම් දුරකට අපිට පුළුවන් ද කියලා නිර්මාණශීලී ආර්ථිකය කියන එක කොහොමද මොකද අපි හැම වෙලාවෙම අපි හැපෙන්නේ පාරම්පරික ට්‍රැඩිෂනල් ඉකොනොමිකත් එක්ක ඒ ට්‍රැඩිෂනල් ඉකොනොමික තුල අපි කතා කරන සංරචක තමයි තේ රබල් පොල් ඇඟලුම් විශේෂයෙන්ම කාන්තාව අපිට තේ වලින්ද ඊට පස්සේ ඇඟලුම් වලින්ද කාන්තා දායකත්වය ජස්මින් පෝ වගේ හරි වැඩි හැබැයි ශ්‍රී ලංකාව තාම ශ්‍රම දායකත්වය තියෙන කාන්තාවන්ගේ 34%යි එතකොට බංග්ලාදේශ වල තියෙන 15%යි මේ ලෝකේ අනිත් රටවල් වල දිනු රටවල් වල 100 කියන්නේ කාන්තා සක්‍රීය දායකත්වය ඔය නම්බරත් එක ගත්තම බංග්ලාදේශයේ විද්‍යාඥයෙක් කියනවා 10%ක් කාන්තා සහභාගීත්වය වැඩි කරන්න පුළුවන් වුණොත් බංග්ලාදේශයේ GDP එක ජල දේශ නිෂ්පාදනය 1%කින් වැඩි කරන්න පුළුවන් කියලා. අන්න ඒකත් අපි ඔළුවේ තියාගෙන අපි යම් මේ මොකද මේ ක්‍රියේටිව් ඉකොනොමි කියන්නේ. මේක 2011 ඉඳන් මම හිතන අපි ලංකාව තුල ඒ ගැන කතා කරනවා. ඉතින් ඒක ගැන ජෝන් හොකින්ස් තමයි මේකේ ඉන්න අපි කියන ඕතර්. ඒක දැන් කාට ලස්සන කතාවක් කියන ක්‍රියේටිව් ඉකොනොමි පටන් ගන්න ඕස්ට්‍රේලියාවේ ඔපෙරා ඉඳලා බ්‍රසීල් වල රෙගේ දක්වා යනවා කියලා. ඒක මාරි ලොකු මේක මේක කියන්නේ ට්‍රැඩිෂනල් ඉකොනොමිකට වැඩිය මේක කියනවා ක්‍රියේටිව් ඉකොනොමි රිෆර්ස් ටු රේන්ජ් ඔෆ් ඉකොනොමික් ඇක්ටිවිටි විච් ආර් කන්සර්න් විත් ද ජෙනරේෂන් ඔෆ් එක්ස්ප්ලොයිටේෂන් නොලෙජ් ඇන් ইনফෝමේෂන් දැනුම සහ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලීත්වය පදනම් කරගත්තු ආර්ථිකයක් මේකෙදි කතා කරනවා මේකෙදි ෆොටෝග්‍රැෆි ගැන කතා කරනවා ග්‍රැෆික් ඩිසයින් ෆැෂන් ඩිසයින් ලෝක හැම රටකම ක්‍රියේටිව් යුනිට් එකක් ක්‍රියේටිව් ඉකොනොමි යුනිට් එකක් තියෙනවා විශේෂයෙන්ම දියුණු වෙපෝති රටවල පකිස්තානයේ මේ හැන්ඩිකrafට් එක ක්‍රියේටිව් ඉකොනොමිකත් එක්ක ෆ්ලැග් වෙලා තියෙනවා එක්සජාති සංවිධානයේ මේ ගැන ගොඩක් කතා කරනවා. ඉතින් ඇත්තටම මේක පිළිබඳව තවදුරටත් අපි විමසිලිමත් වෙන්න ඕනේ. මේකෙදි ගොඩක් කාලවට මේ හොකින්ස් අනුව කාරණා 15 වීඩියෝ ගේම්ස්, software, toys and games publishing මේ ගොඩක් ගැන කතා කරනවා. මේ ඒකත් තමයි මේකේ තියෙන්නේ. එකම මේ මේ cultural economy institute of london එකේ ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා the nature of work in the culture and creative industry is one of the three main areas for worth attention particularly for the developing countries. ඉතින් මේ පෞද්ගලික රටවල culture එකයි කල්චර් එක ගලවන්න බෑ සීගිරිය සීගිරිය පොළොන්නරුව ගලවලා අපිට ඉස්සරහට යන්න බෑ මේ කල්චර් එකත් එක්ක යන ගමනක් තමයි මේක තියෙන්නේ මේහා සම්බන්ධව තියෙන ලිටරචර් ගැන මම කතා කරන්නේ ශ්‍රී ලංකාවෙත් අපි පොටරි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් අපි වෙනම ඇමති කෙනෙක් ඉන්නවා ඇමතිවරු ඉන්න එක හොඳයි හැබැයි අපි බලන්න ඕනේ මේකට ફોකස් එකක් මම හිතන්නේ මේ ෆෝරම් එක හොඳ ફોකස් එකක් අපිට පුළුවන් නම් පොලිසිස් ටිකක් ඉම්ප්ලිමන්ට් කරලා මේ හැන ගැන කතා කරන්න මේක කොහොමද දැන් ඕවත් එක්ක පුළුවන් අපිට බලන්න බෙස්ට් ප්‍රැක්ටිසස් පාකිස්තාන වෙන්න පුළුවන් අනිත් රටවල වෙන්න පුළුවන් ජපාන වෙන්න පුළුවන් best practices මේ වගේ ඉන්ඩස්ට්‍රි වලට කොහොමද ඉන්කල්කේට් කරන්න කියලා. ඇලුම් ඉන්ඩස්ට්‍රි එක මම හිතන්නේ දැන් සලුසල අපේ ඩෙන්සිල් පෙරලා ඉන්නේ සලුසලේ දැන් අලුත් සභාපතිතුමා අලුත් දේවල් ටිකක් කරන්න මේ ඇලුම් ඉන්ඩස්ට්‍රි එක ක්‍රියේටිව් ඉකොනොමිකත් එක්ක එකතු කරන්න යම් කිසි උත්සාහයක් දරනවා. ඉතින් ඒ වගේ තියෙනවා ඒකම මේ මේ මේක හොඳ ආටිකල් එකක් අපිට කතා කරන්න පුළුවන්. පසු කාලිනවා the creative industry and the micro small scale enterprise development. දුප්පත්කම නැති කර ගැනීමට නිර්මාණශීල ආර්ථිකය අපේ රටක් ඇතුළේ උදාගන්නේ අපේ රටට අවශ්‍ය පැරඩයිම් ෂිෆ්ට් එකක් අපි ඔකට කියන සුසුමාදර්ශී වෙනස සාම්ප්‍රදායික ආර්ථිකයේ මිදිලා මිදෙනවා කියන්නේ මේක ගලවනෝනේ මේ මේ නිර්මාණශීල ආර්ථිකය අර අර යෝහානි එක්ක අපිට එකතු කරපු දේ අපි උකහා ගන්න දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන් මම හිතන්නේ මේක අපි මම 2011 අප්‍රේල් මාසේ 21 පළවෙනියට මේ ක්‍රියේටිව් ඉකොනොමි ගැන DDFT එකේ කතා කරා මම හිතන්නේ ආචාර්ය ඩබ්ලිව් ජීවර්ධන සර් අපේ සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් ඒස ඒ කාලේ ජවදපුර විශ්වවිද්‍යාලයේ මේ ආටිකල් එක ගැන කතා කරා ඊට පස්සේ මේ නොලිවුඩ් වර්සස් රන්මිනි දැන් නයිජීරියා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක නයිජීරියාද දෙවියට වැඩිපුරම ආර්ථිකයක් ආර්ථිකයේ දායකත්වයක් දෙන නයිජීරියා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන මාර ලොකු ස්ටඩි එකක් අපි කරන්න ඕන. ඒක පුළුවන් නම් අපිට බෙන්ච්මාක් කරන්න අපි රන්මිනි දැන්ට best practices ලොකු දේවල් කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි කරන්න ඕන. ඒ කියන්නේ ෆින්ලන්ඩ් වල এডুকেෂන් සිස්ටම් එක ලංකාවට කොපි බේස් කරනවා නෙමෙයි. අපි අධ්‍යාපනයේ අපි තියනනේ අධ්‍යාපනයේ අධ්‍යාපනය ගැන අපි දර්ශනයක් තියනනේ. ඒ දර්ශනයට අපි බලනවා අර ටිකක් එකතු කරගන්න. සමහර පොඩි දේවල් එකතු කරොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ ගැන කතා කරලා තියෙන්නේ. ජාතිය කරේට අපි ලොකු ගොඩක් චැලෙන්ජස් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්න ඕන. අපිට පුළුවන් කියලා හැම වෙලාවම අර ඊයේ මැච් එක ගහද්දි ඔස්ට්‍රේලියාව
කොච්චර දුරට ටිකට් එකක් දෙකක් ගිහිල්ලා තර විදිහට තිබ්බා මම පිටුව කොහමාරි අපි දිනන්න ඕනේ කියලා. අන්නේ කොහමාරි කරන්න ඕනේ කියන ගැම්ම තමයි මෙතන වැදගත්. ඉතින් මම නවත්තන්න මගේ මං හිතන්නේ වෙලාව 9:48යි. අපි මේ ඊට පස්සේ ජනත් ජයසේකර ජේ ජී කියලා තමයි නේද මේ අපි ජස්මින් කියුවේ ජගත් ගේ ලස්සනට පටන් ගත්තා ජස්මින් කිව්වා අමු විදියට හිතන්න ඉගෙන ගන්න කෙනෙක් කියලා දගත්. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරොත් මේක මේ පොඩි මේක අපි ස්ටාර්ට් එකක් කියලා ජගත් මොකද හිතන්නේ දැන් අපි අපි කියනවානේ දරුවෙකුට කියනවානේ ක්‍රියේටිව් මයින්ඩ්සෙට් එකක් ගන්න අපි ජගත් එතන පටන් ගමු නේද ජගත් ක්‍රියේටිව් මයින්ඩ්සෙට් එකක් එක්ක මම අතරම දැන් අපි බැලුවොත් ඕනම කෙනෙක් ඉපදෙනකොට එම්ටි මයින්ඩ් එකක් එන්නේ ලෝකෙට එතකොට එතනදී අපි අපේ ජීවත් වෙන වටපිටාවෙන් තමයි අපි මේ සියලු දේ එකතු කරගෙන යම්කිසි නිර්මාණශීලීත්වයකට පෙළඹෙන්නේ. එතකොට ළමයේ නිර්මාණශීලීත්වයට අපි දායක වෙනවද අපි ඒක විනාශ කරනවද කියන ප්‍රශ්නේ එනවා වැඩි හිටියන් හැටියට. විශේෂයෙන් අපි අපි ගත්තොත් ගොඩක් වෙලාට අම්මලාගේ කටේ තියෙන්නේ එපා වැටෙයි ඒ වගේ වචන. එතකොට ළමයා සමහර විට වැලි ගොඩක් අරගෙන එයා වැලි අහුරක් අරගෙන එයා යම්කිසි දෙයක් එතන කරන්න හදනවා. නමුත් සමාලාට ඔතන බලුමක්කෝ ඉන්නවා කියයි එහෙම නැත්නම් ජරා වැලි කියයි එහෙම කළා එයාගේ ක්‍රියේටිව් ස්ටෙප් එක. එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයේ අදහස විනාශ කිරීමේ පළමුවීමක් අපි දකිනවා. අද විශේෂයෙන් අද තියෙන සමාජ හැටියට ඒක අපි ඒක වැරදක් නෙවෙයි මම දකින්නේ. මේ සමාජ රටාව අනුව අද තියෙන ලොකු තරඟකාරීත්වයක්. එතකොට ඒ තරඟකාරීත්වයේදී අපිව දැන් මම ඉදත් කතා වුණා අපි මේ ඉරිගේෂන් මොඩල් එක තියෙන ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එකක් වගේ. අපි මෙහෙන් දානවා ග්‍රේඩ් 1 වලට ළමෙක් අනිත් පැත්තෙන් ගන්නවා එළියට. ඉතින් ඒක තමයි අපේ මොඩල් එක. එතකොට ඒක හරිද කියන එක. එතකොට හැමෝම යන්නේ එකම ගේවිල්ස් වල එකම මේ චොපින් ෂේපින් ඔක්කොම එකයි. එතකොට ඒක හරියනවද කියන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම හොඳ හොඳ පටන් ගන්නක් මම හිතනවා ඒ අපි ඉස්ලාම් පටන් ගන්න උනේ ළමයි ගැන. එතකොට ළමයින්ගේ නිර්මාණශීලීත්වයට අපි දායක වෙන්නේ කොහොමද? මට මතකයි ඉස්සර පොඩි කාලේ අම්මලා තාත්තා ආචාර්ය සීලා අපිට කියනවා පොඩි ළමයින්ට මේ කුරුටු ගන්න දෙන්න බිත්ති අපිට පස්සේ පස්සේ පේන් කර ගන්න පුළුවන්. නමුත් බිත්ති වල සෑහෙන කුරුටු ගන්න ඉඩ දෙනවා. ඒකෙන් ඒ ළමයාගේ මනස මේ දියුණු වෙනවා කියලා තමයි ආචාර්ය සීලා අපිට කියලා දෙන්නේ. එතකොට ඒ අනුව අපි කෑ ගන්න කියන ඒවල් වල ළමයි කුරුටු ගන්නකොට තව පැනක් කියලා දෙනවා මිසක් මොකද බිත්ති කියන එක අපිට පස්සේ දවසක සුරලා මේ පේන් කරන්න පුළුවන්. අතන මගේ පොඩි අයගේ මම ෆොටෝත් අරන් තිබ්බා මොකද ඒක පේන්ට් කරලා පස්සේ ඒගොල්ලන් ඒ රූ රටා අපිට ආයිත් හම්බෙන්නේ නැති නේද ඉතින් ඒ පරිසරයත් එක්ක තමයි මම මේ තාක්ෂණය තමයි අතරම මේ ගොනු කරගන්න හැදුවේ මොකද අද මේ වෙනකොට ළමයි 100 ගණක් මාස සමග ඉන්නවා ග්‍රේඩ් 4 ඉඳන් 4 වෙනි පන්ති වෙනි ඉඳන් යුනිවර්සිටි අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා තියෙනවා මාස සමග අපි රොබොටික් කබයක් ලංකාවට මම පිටේවුවා ඒ වගේම ඒකෙන් අපි ගණන පටන් ගත්තා මේ ළමයිට කොහොමද රොබොටික්ස් කියන එක ඇත්තටම අංශ කීපයක එකතුවක් ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් මෙකැනිකල් සහ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන එක ඇත්තටම මේ ඊයේ පෙරේදා මේ නිවුස් එකකට ගියා දැන් ජූනි 21 හුන්ඩායි කම්පැනිය බොස්ටන් ඩයිනමික්ස් කියන රොබොටික් ආයතනය සල්ලි දීලා ගන්නවා ඩොලර් බිලියන 1.1කට ඇමරිකාවේ පටන් ගත්ත විශ්වවිද්‍යාල ප්‍රොෆෙසර් කෙනෙක් තමයි බොස්ටන් ඩයිනමික් කියන ආයතනය පටන් ගත්තේ එයා රිසර්ච් කරන්න පටන් ගත්තා රොබෝට්ස් විදිහ හියුමනොයිඩ් රොබෝට්ස් කොහොමද ඩෙවලොප් කරන්නේ කියලා. ඒක ඩෙවලොප් කරගෙන ඇවිල්ලා එක්තරා සංදිස්ථානයකට ඒගොල්ලන් එනවා තනියෙන් ඒ ට්‍රක් එකක් දුන්නාම එයාට ඒ ඔබ්ස්ටකල්ස් මේ හරහා යන්න පුළුවන්. තනි තීරණ ගැනීමේ හැකියාවක් තියෙන රොබෝ කෙනෙක් නිර්මාණය කරනවා. ඒතර මේ නිර්මාණය කරද්දී හුන්ඩායි කොරියා හුන්ඩායි ආයතනය මේ ආයතනයේ සල්ලි දීලා ගන්නවා ඩොලර් 1.1 බිලියන ඩොලර් 1.1. එතකොට එතන ඇයි එච්චර මුදලක් දීලා මේ ආයතනය ගන්න එකක් තමයි මෙතන තියෙන්නේ තනිකර ක්‍රියේටිවිටි මොකද තාක්ෂණය කියන එක අද හැමෝටම සමානයි ටෙක්නොලොජි කියන එක අපිට ඕන කෙනෙක්ට සල්ලි දීලා ගන්න පුළුවන් ඒ කිසිම මේ ලිමිටේෂන් නැහැ නමුත් එකම දේ තමයි අපිට හියුමනොයිඩ් රොබෝ කෙනෙක් ඩෙවලොප් කරනකොට අවදින රොබෝගේ කොහොමද ඒ කන්ට්‍රෝල් සොෆ්ට්වෙයාර් එකෙන් කොහොමද අපි කන්ට්‍රෝල් කරන්නේ කියන එක නිර්මාණශීලීත්වයක් එතන තියෙනවා එතකොට ඒක නිර්මාණය කරන්න දාන දැනුම තමයි එතනදී අර ඩොලර් බිලියන 1.1කට ඇත්තම සල්ලි දීලා ගන්න. මොකද කොරියාවට තාක්ෂණයේ ඕනතරම් තියෙන රොබොට්ස්ලා හදන්න. නමුත් ඒගොල්ලන්ට නැත්තේ අර ක්‍රියේටිව් තින්කින් එක. අර කොහොමද රොබෝ කෙනෙක් තනි තීරණ අරගෙන දුන්න පතේක තියෙන ඔබ්ස්ටකල්ස් අවොයිඩ් කරගෙන යන්නේ නිර්මාණය කරන්නේ කියන ඒ රටාව හදාගන්න අවශ්‍ය දැනුම ඒගොල්ලන්ට කාලේ යන නිසා තමයි ඒගොල්ලන් ඒක සල්ලි දීලා ගත්තේ. ඒත් අද මම දකින්නේ මේ ක්‍රියේටිව් ඉකොනොමි එකත් එක්ක
අපි 1980 90 දශකයේදී කම්පියුටර්ස් දිහා බැලුවේ ලංකාව විශේෂයෙන් මම ඒ කාලේ මම තරුණ කෙනෙක් හැටියට IT සමග හිටියේ මා NIBM එකේ සිසුවෙක් එතකොට මම එකෙන් එලියට ආවම අපිව දැක්ක නිකන් මේ විසඩ්ලා ඔයාලා කම්පියුටර් පුළුවන් ද කියලා හරි පුදුමාකාර විදිහට තමයි අපි දිහා බැලුවේ අපි ඇවිද්දේ නැහැ අපි උඩින් ගියේ මොකද එච්චරට අපිට ආත්ම අභිමානයක් තිබ්බා මේ තාක්ෂණය ගැන අපි දැන නිසා ඉතින් ඒ දැනුම අපි ඒ කාලේ දැක්ක විදිහට අනිතයින් පේන කම්පියුටර් මෙච්චර මේ ජීවිතයත් සමග එකතු වෙයි කියලා අද තාක්ෂණයේ හැමතැනම යොදා ගන්නවා ඒක නැතුව ජීවත් වෙන්නත් බැරි තරම ඉතින් මම දකින්නේ අද රොබෝ තාක්ෂණයේ තියෙන 1980 දශකයේ තිබිච්ච IT තාක්ෂණය විදිහටමයි මම දකින්නේ අනාගතේ අපි කවදා හරි යම්කිසි අපි රටක් හැටියට ඉදිරියට යනවා නම් යම්කිසි මුදලක් හොයනවා නම් ක්‍රියේටිව් ක්‍රම එකක් අපි ඇති කරනවා නම් මේ රොබොටික්ස් කියන ඉන්ඩස්ට්‍රි එක අල්ලීමට අපි එක එක අංශයක් මම කියන්නේ අපි රොබොටික්ස් කියන අංශය අල්ලීමට අපිට තරඟ කළ යුතුයි ඒකට අපේ තරුණ තරුණියන් ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ ඉන්න ළමයි ඕනතරම් ප්‍රොජෙක්ට්ස් කරනවා ඒගොල්ලන් විශ්වවිද්‍යාලයේ විභාග පාස් වෙන්නේ නමුත් මේ ප්‍රොජෙක්ට් එක අර ව්‍යවසායකත්වයේ නැති නිසා ඒගොල්ලන් අර රුපියල් 60000කට 70000කට ජොබ් එකකට යනවා ප්‍රොජෙක්ට් එකේ ගෙදර කාමරේ රාක්කයකට මකුළු දෙකක් බඳින්න. සමහරට අවුරුදු කීපයකට පස්සේ ඒක වෙන රටකින් කළා අපි සල්ලි දීලා ඒ භාණ්ඩයක් මෙලදී ගන්න තරමට අපි සමාජයට නැඹුරු වෙනවා. ඉතින් මම දකින්නේ ඒ තමයි අපි හැමෝටම ශ්‍රී ලංකාවේ හරියට අපිට නිදහස් චින්තනයක් තියෙනවා. අපේ කල්චර් එකේ ක්‍රියේටිවිටි එක තියෙනවා. එකම දේ තමයි අපි මේ අර ක්‍රියේටිව් ඉකොනොමි එක ඇති කරන්න නම් අපි මේ නිර්මාණශීලීත්වය කොහොමද ව්‍යවසායකත්වයේ සමග එකතු කළා ඉනොවේෂන් කියන එක ඇති කරන්නේ කියන එක තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් දැක්කේ මම ඔව් ජගත් ඒක අර හොඳ එකක් කිව්වා ඔයා ජගත් අර අපි දේවල් වල ඉනොවේෂන් එක මොකක් හරි කළා ඒක ගෙදර තියෙන මකුළු දැල් බැඳිනවා කියලා ඔයාට යෝජනාවක් තියෙනවද ජගත් එයා සම්බන්ධව ටිකක් සාධනීය ලෙස මොකක්ද කරන්න ඕන දැන් අපි රටක් හැටියට වා හිතන්නේ මොකක්ද යෝජනාවක් හැටියට කරන්න තියෙන්නේ කියලා මම දැන් ඇතරම දැන් අපි රටක් හැටියට ඇතරම වෙනම අපේ වෙනම විද්වත් මණ්ඩපයක් තියෙනවනේ මේ තරුණ ළමයෙක්ට ඇවිල්ලා යාගේ මේ මොකද දැන් ඇතරම බුද්ධිමය මංකොල්ලෙකුත් තියෙනවා මට මම දන්නවා සමහර IT කම්පැනිස් ඒගොල්ලන්ගේ මේ IT ලොක්කෝ ඒගොල්ලන් කරන්නේ මේ පොඩි අය ඇවිල්ලා කියන අදහස ගිහලා ඇමරිකාවේ පේටන් කරනවා හැබැයි මේ ළමයා දන්නේ නැහැ සවල්ට රුපියල් 60000කට software engineer කෙනෙක් යා වැඩ කරන්නේ යා අලුත් algorithm එකක් පාගෙන යා ඒක ඇවිල්ලා එයාගේ ලොක්කන්ට කියනවා ඒ ලොක්කෝ ගිහිලා හොරෙන් ගිහිල්ලා ඒක ඇමරිකාවේ ආයතනෙන් පේටන් එකක් අරන් ඒගොල්ලෝ මෙලින ගානක් එකකින් හම්බ කරනවා ඊට පස්සේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ශ්‍රී ලංකිකයෝ හැටියට අපි වෙනම ෆෝරම් එකක් හදාගන්න ඕන ඕනම කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලන් ආයිඩියාස් කියලා ඒක කොහොමද අපි ව්‍යවසායකත්වයේ සඳහා ඒක කොහොමද නැඹුරු කරන්නේ. මේක ඉකොනොමික් වැලියු එකක් තියනවාද මේ. එහෙමනම් මොකද ඒකට කළ යුත්තේ? එහෙම නැත්නම් මේක බුද්ධිමය දේපල හැටියට අපි මේක රෙජිස්ටර් කරන්න ඕනේද? intellectual property එකක් හැටියට අපි කොහොමද ඒකට register කරන්නේ ගොඩක් ළමයි ඒක දන්නේ නැහැ ඔය ජගත් කියපුවටම හරිම වැදගත් ගොඩක් අයගේ registration business එකක් registration එකක් කරපු මිනිස්සයා එයාගේ brand name එක registration එකක් කරන්න ඕන කියලා දන්නේ නැහැ ඒ ජගත් ඒ අවබෝධය කියන එක ගොඩක් අයට නෑ අර ඔය කියන එක හරිම වැදගත් දෙයක් ඔය කියන්නේ ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක අවබෝධය ලබා දීමත් අපේ මං හිතන්නේ එක වගකීමක් නේද ජගත් ඇත්තටම අනිවාර්යයෙන්ම අපි ඇත්තටම මේ අපේ education system එකේ තියෙනවනේ මේ දේවල් වල කොහෙටද තියේ යන්න ඕනේ දැන් ඇත්තටම අපි ගවර්න්මන්ට් ඔක්කොම ඉන්ස්ටිටියුට් වෙබ්සයිට් එකක කෝ එකක් හැටියට හබ්යක් හැටියට දාලා ඒවා දානවයි කියලා කිව්වා. නමුත් ඒ ইনফෝමේෂන් තමයි අවුරුදු 10කට ඉස්සෙල්ලා දාපුවා. තාම අප්ඩේට් කළවත් නැහැ. ලාස්ට් අප්ඩේට් එක බැලුවොත් එහෙම සෑහෙන අවුඩේට්. ඉතින් අපේ යුතුයකමර ජගත් මේකස වෛරල් වෙනවා නේද? ඕස්ට්‍රේලියාවේ කොල්ලක් දීලා අහන්න කවුන්සිලර්ගෙන් ෆොරින කෙනෙක්ට කොහමද ලංකාවට බබල් එකට එන්න පුළුවන්ද කියලා. විනාඩි 40ක් විතර කතා කරනවා නිව්ස් ইনফෝමේෂන් එකේ ඉන්නේ. ඔය කියන එක හරි ඒක ලොකු ගැටලුවක් නේද ඇත්තටම ඔව් ඉතින් ඇත්තටම මේ ලොකු දේවල් නෙමෙයි මේ පේජ් එක අප්ඩේට් එකක් කරනවා කියන එක ඇත්තට ලොකු තාක්ෂණයක් නෙවෙයි නේද තියෙන වටපිටාව හැටියට ඉතින් ඒකට අපි කවුරුහරි රෙස්පොන්සිබිලිටිස් අරගෙන මේවා අප්ඩේට් කළා ඊට පස්සේ ළමයින්ට ඒ අවශ්‍ය තොරතුරු තියෙන තැන් වලට කොහොමද යන්නේ එතකොට කොහොමද ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් අපි රෙජිස්ටර් කරන්නේ බ්‍රෑන්ඩ් එකක් රෙජිස්ටර් කරන්නේ අපේ ඩිසයිනර් රෙජිස්ටර් කරන්නේ කොහොමද කියන ඒවට අපි යම්කිසි මාර්ග පාදල තියනවා. ඒක এডুকেෂන් සිස්ටම් එකේ තියෙනවනේ. මොකද අතනම A level කරන ළමයට මේ වගේ දේවල් හරි වැදගත්. මොකද යා සමහරට සමාජයට අඩිය තියන්න බලාගෙන ඉන්න පුළුවන් දේවල් කරාට පස්සේ. සමහර වෙලාවට ඒගොල්ලෝ යුනිවර්සිටි යන්නේ සියට බොහොම පොඩි ප්‍රතිශතයක් නේ. ඉතින් ඒ නිසා මේවට අපි පාරවල් හදන්න අකින් වැඩි හිටිය හැටියට මම හිතන්නේ ලොකු වගකීමක් අපිට තියෙනවා.
ඇත්තම දැන් මම මේ රොබොටික්ස් ක්ලබ් එකක් පටන් ගත්තත් ලංකාවට ඒක මේව කරන්න ප්‍රචලිත කරන්න මොකද හැමෝම රොබොටික්ස් කියන එක දැනගෙන ඉන්න ඕනේ හරි IT දැනන් ඉන්න වගේ අනාගතේ. ඒක තමයි මම දකින්නේ. ඉතින් මම දකින ඉදිරිය කීප දෙනෙක් දකිනවා නම් මේ රට අපිට ස්ථානගත කරන්න පුළුවන් ඒක ගන්න. දැන් ඇත්තම රජීව් ගාන්ධි 1980 දශකයේ ස්ථානගත කරා ඉන්දියාව IT රෙවලූෂන් එක. ඉතින් අද ලක්ෂ ගාණක් ජොබ්ස් ඇමරිකාවෙන් ඉන්දියාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ රජීව් ගාන්ධි කරපු ඒ ස්ටෙප් එක නිසා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවලත් මම හිතන්නේ හොඳ ස්ථාවරයක් තියෙනවා මේ වගේ දෙයක් අපි ඉනිෂিয়েට් කරා නම්. සමහර විට අනිත් රටවල් මේ වගේ නම් හිතලවත් නැහැ. හැබැයි කොරියාව මම දකින විදිහට ක්‍රිකට් එකේ මේ ඉස්සරහම ඉන්නවා ඉතින් BTS මේ පොප් කමේ කණ්ඩායමත් ලෝකේ ප්‍රසිද්ධම වෙලා තියෙනවා. ඒතර තමයි අහන එකක් නෙමෙයිද ඒක? ඒගොල්ලන් අහනවනේ පොඩි අයගේ හරි ෆේමස් නේද ඒගොල්ලෝ? ඔව්. ඒතර කොහොමද කොරියන් පොප් කණ්ඩායමක් ලෝකේ ප්‍රසිද්ධුනේ කියන ක්වෙස්චන් එක. මොකද පොප් කියන එක එංගලන්ගේ කල්චර් දෙයක් නෙමෙයි. ඒක හැබැයි ලොන් වුණා ඇමරිකාව කරන දේ ඊට වඩා ඉහළින් කරා. ඉතින් ඒකෙන් මම හිතන්නේ එංගලන් ලොකු මම හිතන්නේ ටෙනිය ප්ලෑන් එකක් තිබ්බයි කියලා කියනවා ගවර්න්මන්ට් එක කොරියන් ගවර්න්මන්ට් එක. ඔය ක්‍රියේටිව් ඉකොනොමි එක හදන්නේ. එංගලන්ගේ ටෙලිනාට්‍ය, එංගලන්ගේ චිත්‍රපටිය, එංගලන්ගේ සින්දු වලට වෙනම එංගලන් ස්ට්‍රැටජි එකක් තිබ්බයි කියලා තමයි කියන්නේ. මොකද මගේ දුව ලොකු ෆෑන් කෙනෙක් BTS. ඉතින් ඒක ගැන මම ඒක දුවගෙන් අහනකොට දුව තමයි කිව්වේ මෙහෙම තාත්තා මෙහෙම දේගාංගේ තිබ්බා මෙහෙම ප්ලෑන් එකක්. ඒකෙන් තමයි මේ දේ වුනේ කියලා. ඉතින් අතනම ඉතින් අපිට දැන් මේව අපිට ගොඩක් දේවල් ඉගෙන අර රීඉන්වෙන්ට් ද වීල් කරන්න ඕනේ නැහැ. අපිට ආපහු රෝද හොයා ගන්න ඕනේ නැහැ. රෝද හැමෝම හොයලා දීලා තියෙනවා. අපිට තියෙන ඉක්මනට ඒවා දාගෙන කොහොමද අපි ඒක ෆාස්ට් ට්‍රැක් කරන්න කියන එක තමයි මම දකින්නේ. ඔව් ජගත් මම හිතන්නේ ඒක හොඳ අප්‍රෝච් එකක් දුන්නේ මම ඔයාගේ දැන් ඒක රොබොටික්ස් එක ඕනනම් ලැබුණා අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ අදහස් ටික ඉදිරියට ගෙනහිල්ලා මේක ක්‍රියාත්මක කරන්න කියන එක. ඉතින් අපි මේ ස්ට්‍රැටජි එකක් කියන එක අවශ්‍ය වෙන්නේ, උපාය මාර්ගය අවශ්‍ය වෙන්නේ දීර්ඝකාලීන වැඩ පිළිවෙලකට. නමුත් අපි තා ලක්ෂයේ මේ කෙටි කාලීන දේවල් කරන්නේ. අද එක තීරණයක් ගන්නවා, එක වර්ධිනවා, එක වෙනස් කරනවා, හෙට තව තීරණයක් ගන්නවා. ඉතින් අපි දන්නවා මේ පහුගිය කාලෙදිම අපි රටේ සිදු වුණු දේවල්. ඉතින් මම කියන්නේ අපිට මේකට හේතු සාධක උනේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලුවොත් අර අපේ ක්‍රියේටිවිටි එක ඒ කියන්නේ අපේ නිර්මාණශීලීත්වය හුඟක් හොඳයි. ඒක නිසා තමයි අපි ඕනම තැනකට ගියාම ඕනම තැනකදී මේ වැඩ කටයුතු වලදී අපි තමයි ඉදිරියෙන් කතා කරලා ඉන්නේ. නමුත් අපිට තියෙනවා පොඩි අවුලක්, පොඩි ප්‍රශ්නයක්. මේ ඒ මොකද්ද ඒ ප්‍රශ්නය? කල්චර් එකක් වශයෙන් අපේ සංස්කෘතිය මේ uncertainty avoidance කියන කොන්ස්ටිග්ගේ මේ ඩයිමෙන්ෂන්ස් වල තියෙන අවිනිශ්චිතභාවයේ මගහැරීම සම්බන්ධ රිස්ක් ටේකින් කරන්න යයි. අපි රිස්ක් ටේකින් කරන්න බයයි. ඒ මොකද හුඟක් කාලයක් 1905 ඉඳලා අපි හිටියේ වෙනත් පිටරට අයගේ පාලනය යටතේ. ඉතින් අපි මේ රිස්ක් ටේකින් කියන එක මොට කරලා අපි දැන් රිස්ක් ටේක් එකක් කරන්නේ නැහැ. මොකද අපිට දීලා තියෙන මේක තියෙන්නේ ඔයා කරන්න. අපි කියලා දෙයක් කරන්න කියන්නේ. ඉතින් අපි අධ්‍යාපන ඉතරබුත් මම මුලින් කිව්වා වගේ අධ්‍යාපන සිස්ටම් එකේ තියෙන පොඩි වරදක් අපි කරන්නේ කටපාඩම් කරවල අර දන්න දේ තව කෙනෙක් දන්න දේම මේවා කරන්නේ. නමුත් අපි මේ හොඳ ක්‍රියේටිව් ඓඩියාස් එක්ක මේ රිස්ක් ටේකින් කියන එක අවිනිශ්චිතභාවයේ මගහැරලා ඉදිරියට යන එක වැඩි කරගත්තොත් අන්න එතන තමයි මේ නව උත්පාදනය ඇතිවන්නේ. මේ රිස්ක් ටේක් කරනවා නම් නැත්තම් වෙන්නේ අපි මේ කරන්නේ රිස්ක් ටේකින් අඩු නම් අපි ඩුප්ලිකේට් කෙනෙක් වෙන්නේ. විනාය කරන එකම අපි නැවත කරනවා. ඉතින් අපි කීප දෙනෙක් මේ කඩාගෙන ගිහිල්ලා මේ ෆ්‍රේම්වර්ක් එක ඉදිරියට ගිහිල්ලා තියෙනවා, එළියට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මම හැම වෙලෙම කියන්නේ මේ out of the box thinking කියලා. and out of the box thinking විතරක් මදි out of the box ක්‍රියාත්මක වීම. ඒක තමයි අනිත් අත්‍යවශ්‍ය කාරණය. ඉතින් අපි මේ රාමුවකට වැදි වෙලා ඉන්නේ. අපේ මම ඉන්න අපේ කල්චර් එක ඇත්තේ. මගේ ideas, value systems එක. මගේ ළඟම ඉන්න ඥාතීන්, සහෝදරීන්, පවුලයන්. ඊට පස්සේ මම ආශ්‍රය කරන ළඟින් ආශ්‍රය කරනවා. ඊට පස්සේ ඉන්නවා අර රටේ මේ
influencers ලා ideas decisions influence කරනවා. ඉතින් මේ frame එකෙන් අපි කඩපාඩම් එළියට යන්න. අපි කියන්නේ out of the box යන්න ඕන. මේ ගියපු කට්ටිය තමයි අර දියුණුව ළඟා කරගත්තේ. ඉතින් අපිට මේකට තියෙන පොඩි පොඩි ප්‍රශ්න මේ කියලා අපේ culture එකම හැදිලා තියෙන විදිහට ඉතින් අපි western country එකක් එක්ක බැලුවොත් බටහිර සංස්කෘතියක් එක්ක අපේ සංස්කෘතියේ තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අපි මොකද්ද මේ risk take කරන්නේ නැහැ. නැත්තම් අපි බැලුවොත් අපේ අර සංස්කෘතික මාන හොඳයි. ඒ නමුත් මේ මෙතනදී අපිට මේ පොඩි ප්‍රශ්නයක් පැනනගිනවා. ඉතින් මේක අපි මේකෙන් මග හරින්න අපි මේ උපාය මාර්ග හරි ගස්සා ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ මේ අධ්‍යාපනය අපේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න මේ ළමයින්ට අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. එතනින් තමයි පටන් ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න කාලෙත් අපිට උනේ හුඟක් වෙලාවට තව කෙනෙක් කියපු දේවල් කටපාඩම් කරලා ඒ සමර්ථ කරගන්න. නමුත් අවශ්‍ය වන්නේ ඒක නෙමෙයි. අවශ්‍ය වන්නේ අපි ඒකෙන් පිට ගිහිල්ලා අපි වැඩ කටයුතු ගෙනියන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒකට හොඳම දේ තමයි අපි හිතන්න ඕන මේ හැම දෙයක් ගැනම අපි කරනකොට අර රීඩෙෆිනිෂන් එක නැවත නිර්වචනය කරන්න. උත්තර තමයි අපිට ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපි නැවත නිර්වචනය කරගන්නේ නැහැ. ඒ අපි දන්න දේ. අපි ඉගෙනගෙන එනවා. අපි ඒකම ප්‍රැක්ටිස් කරනවා. ඒකට අපි හිතා දක්ෂයි. ඉතින් ඒක තමයි අපේ ශ්‍රමය, අපේ දැනුම පිටරට වෙලා ගොඩක් භාවිත කරන්නේ. ඉතින් මේ නිර්මාණාත්මක බුද්ධිය අඩු නිසා අඩු නෙමෙයි අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ අපේ මේ කල්චරල් ෆ්‍රේම් එක ඇතුළේ නෙයි. ඉතින් අපි මේ ඉන්ටෙලිජන්ස් කියන එක ක්‍රියේටිව් ඉන්ටෙලිජන්ස් එක පාවිච්චි කරන අඩු. ඉතින් ඒකට වඩා අපිම අපි ප්‍රශ්න කරගන්න ඕනේ. අපිම කරන්න ඕනේ අපෙන් අහන්න ඕනේ මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ කියලා. මේ පෞගිය කාලේදී ඔයගොල්ලෝ දැක්ක මේ රටේ වෙන දේවල්. ඉතින් ඒ දේවල් වලදී අපි ගොඩ එන්න තිබුණා ගොඩක් ලේසියි. මේ අපි ප්‍රශ්න කරන්නේ නැහැ. අපි පිළිගන්නවා බාර ගන්නවා. මොකද ඒ අපේ ඔබ්ලයිජින් මෙන්ටැලිටි එකක් තියෙනවා. ඒ අපේ අපේ තියෙන කල්චර් එකක් තියෙනවා. ඉතින් අපිට මේ ඕනම දෙයක සක්සස් එකක් ලබා ගන්න නම් ඕනම දෙයකින් හොඳ ප්‍රතිඵල රිසල්ට්ස් ලබා ගන්න නම් අවශ්‍ය කරන කාරණා දෙකයි තියෙනවා. එකක් තමයි ඉෆෙක්ටිව්නස් එක අනිතික තමයි එෆිෂන්සි කියන එක. ඒ කියන්නේ දැන් ඕනම උපාය මාර්ගයක් වුණත් හරියාකාරව කරන්න ඕනේ. හරි හදියට කරන්න. අපි හරියාකාරව කරන්න අවශ්‍ය දේ දන්නවා. නමුත් ඒක කරන්නේ නැහැ. මොකද අපි ඒක හරි හදියට කරන්නේ. වික්‍රම වේද. ඉතින් මෙන්න මෙතනදී තමයි අපි අපිටම දස්පාර කරන්න. අපි ඉන්නවා මම දැන් මගේ අවුරුදු 42ක සේවය. ඒතරින් අවුරුදු 35ක් මම උගන්වලා තියෙනවා. විශ්වවිද්‍යාලවල පිටරටේ ලංකාවේ හැම තැනම. ඉතින් මම දකින්නේ ඔය හුඟක් වෙලාවට අපි හදන්නේ මොකක් හරි කරලා දාන්න. ඉතින් අපි ඒක අපේ අර භාෂාවෙත් තියෙනවා. මෙන්න මේකට මොකක් හරි කරලා දාන්න. ඉතින් මේකට මොකක් හරි කරලා දාන්න නෙමෙයි මේව කරන්න ඕන. ළමයි පුරුදු කරන්න ඕන හරි දේ කරන්න කියලා. අපි පොඩි බයක් හැම වෙලෙම තියෙනවා. අර අවුරුදු 1500 ගණන් වල ඉඳලා අපි යටත් කරගෙන හිටපු නිසා අපි හිතනවා මේක අපිට බෑ කියලා. අන්න එතනදී තමයි අර නෑ අපිට පුළුවන් කියන මෙන්ටැලිටි එක ඉදිරිපත් කරන්න ඕන. පොඩි ළමයාගේ පොඩක් අර මට මතකයි එක මහත්මෙක් කියනවා ඔය පහුගිය දවස් දැන් ඔය ලංකාවේ යන ටෙලි ඩ්‍රාමාස් මේව ගැන. ඉතින් ඒ කට්ටිය කියන්නේ අපි අර ගුරුවරු ඇවිල්ලා එයාගේ පන්තියේ එයාගේ වැඩේ පිළිබඳව වැඩේ කරන්නේ නැත්නම් මේ ළමයාට දරුණු කරදර හිංසා දෙනවා කරදර කරනවා. එහෙම නෙවෙයි අපි හොයාගෙන යන්න ඕනේ මෙයා මොකකටද දක්ෂ කියලා. මම ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්ත පටන් ගන්නේදී. නමුත් මගේ පියා හොයාගත්තා මොකද්ද මගේ තියෙන වටිනාකම කියලා. ඒ වැලියු එක හොයාගෙන තමයි මාව ඒ විදිහට යොමු කරලා කරේ. මම හොඳ උදාහරණයක් දෙන්නම්. 1969 ජොයින් වුණා වැඩ කරා උපාලි ජවර්ධන මහත්මයත් එක්ක. උපාලි ජවර්ධන මහත්මයා උපාලි ගෲප් එකේ ලංකාවේ 70 ගණන්වල තිබුණ කවුරු සමරකය දන්නව ඇති තිබුණේ අපි ක්ලෝස් ඉකොනොමි එක. ඒ කාලෙදී කවුරුවත් හිතුවේ නැහැ අලුත් දෙයක් කරන්න. ඉතින් එකම කෙනා මම දැක්කේ අලුත් දේවල් කරන උපාලි ජවර්ධන මහත්මයා. ඒ මහත්මයා බැලුවා කොහෙන්ද හිඩැස් තියෙන්නේ කියලා. අපි මෙන්න මේ හිඩැස් ගන්න ගැප්ස් කියන ඒවා. තියා බලාගත්තා මේ රටට ආනයනය කරන්න බැරි මොනවද නිමි භාණ්ඩ විතරයි. නමුත් ඒක කඩලගෙන આવොත් අන්න ක්‍රමේ හරියට. තියා මෝටර රට පවා නිෂ්පාදනය කරලා කඩලගෙන ඉන්න. ඒ වගේ රේඩියෝ නිෂ්පාදනය කරා. නමුත් ඒ කරපු සියල්ල ඊට පස්සේ ආ ලංකාවෙන් පිට ගිහිල්ලා මැලේසියාවේ, සිංගප්පූරුවේ,
එතකොට අනිත් පැත්තෙන් ගියම සබා අසර වගේ හැම රටකම ඉඳිවිසාර. මේ වැඩ කටයුතු කරා. ඒ කටයුතු කරේ يعني එයාගේ තියෙන අර out of the box thinking එකත් අර ෆ්‍රේම් එක කඩාගෙන ඉදිරියට යන එක. ඉතින් මම ඒ නිසා තමයි ඔයගලට කියන්නේ නැවත වාරයක් අවධානමක් ගන්න මුලින්ම නිර්වචනය කරන්න ඊට පස්සේ ප්‍රශ්න කරන්න සෑම දෙයක්ම මම මේ කරන දේ හරිද අනිත් අයට අහුම්කම් දෙන්න. එතකොට මට අවධානමක් ගන්න ඊට පස්සේ මේක ගැන ටිකක් පරිණාමය ගැන හිතන්න. මේ කොහොමද අපි දියුණු කරන්නේ ඉවෝල් කරන්නේ කියලා. හිතලා අපි මේකේ දැන් තියෙන ක්‍රමය කඩලා අලුත් ක්‍රමයකට ඉදිරියට යන්න. මම කියන්නේ මේ අපේ ස්ට්‍රැටජිස් දැන් දැනට භාවිත කරන ඒ සියල්ලම වෙනස් විය යුතුයි මෙන්න මේ ආකාරයට. එතකොට තමයි අපේ මේ උපාය මාර්ග දීර්ඝකාලීන වෙන්නේ. අපි උපාය මාර්ගය අවශ්‍ය අන්දමට හොඳ අන්දමට සිද්ධ කරගන්න. මම අහගෙන හිටියා මට ඉස්සරින් කතා කර අපේ විද්වත එතුමා කිව්වා නෝ ගොඩාක් ඉන්ඩස්ට්‍රිස් කියලා. හරිසු. නමුත් ඕකට පුළුවා ගැනීම ටිකක් අමාරු වෙනවා. අන්නේ ඒවට දිල්දීම නදිරි දිලි ගැනීම හැමතැනම වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට යමක් කරන්න ඕන නම් අපි පරිකල්පනය කරන්න ඕන මුල් අදහස මොකද්ද මේකට තිබුණු අපි කොහොමද මේකෙන් වෙනස් වෙලා රාමුවෙන් පිටට ගිහිල්ලා හොඳින් මේ වැඩේ කරන්න. ඉතින් මම හිතනවා මේ විදිහට අපිට හිතුවොත් අපිට යන්න තියෙන දුර අපි කට්ටිය ගිහිල්ලා තියෙන දුර බැලුවම මේ සුගාක ආදි කාලේ ඉඳන් බැලුවම අපි අය ගොඩක් දක්ෂ දේවල් කරලා තියෙනවා. ඒ මොකද ඒ පිටසර තියෙන කල්චර් එකට ඇබ්බැහි. මොකද අපි අපේ රටේ තියෙන සංස්කෘතියේ තියෙන මේ බැඳීම් නිසා අපි බොක්ස් එකෙන් අඩාගෙන එලියට ගියාම අන්න ඉතලා තමයි අපේ ජයග්‍රහණය. ඔව් හිතනවා මම ඔබතුමලට වැදගත් පණිවිඩයක් දුන්නා. හරි ස්තුතිය බොහොම ස්තුතිය ජයසේකර සර් ඉතාම හොඳ මොකද එතුමාගේ අත්දැකීම් මම ඉතින් අවුරුදු 35ක් ගුරු වෘත්තිය දීලා තියෙනවා අවුරුදු 45ක් 42ක් සේවය කළා ඒකම ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් පැත්තේ එතුමා ගොඩක් වෙලාට කිව්වේ ඒ හරි වැදගත් මොකද ලොන්ග් ටර්ම් රිලේෂන්ස් අපේ ලොන්ග් ටර්ම් තියෙන මිෂන් එකක් අපි ෂෝට් ටර්ම් ඔබ්ජෙක්ටිව්ස් වලට යන්නේ ස්ට්‍රැටජිස් එක අපි කතා කරනවා මෙතුමා කිව්වා නැවත නිර්වචනයක් කරන්න අවශ්‍යයි කියලා අධ්‍යාපනයේ ගොඩක් වැදගත්ම දෙයක් සා දිගු කාලීන උපාය මාර්ගත් එක්ක කිව්වේ ක්‍රියේටිවිටි කියන එක අපි අර 1905 ඉඳලා අර එතුමා ගෝ වගේ අර පිට රටත් එක්ක يعني පිටියන 1905 ද 1948 වෙනකන් ඒක තුළ තියෙන ඒ චින්තනයේ වෙනස් කිරීම පිළිබඳව කතා කරා මේක නව අලුත් මානයක් ඇත්තට මම හිතන්නේ ඒ ගැන කතා කරන බොහොම ස්තුතියි ජයසේකර මහත්තයා ඊළඟට අපි එන්නේ තුෂාන් තුෂාන් ගැන කිව්වම ජස්මින් කිව්වා චිත්‍රපටි කර්මාන්තයේ වපසරිය හඳුනා ගැනීමක් ගැන කිව්වා සහ මේ හැම වෙලාවෙම උදව් කරන කොලැබරේෂන් එකක් ගැන ඒ කියන මිනිස්සු ප්‍රශ්නයක් ගැන අහුවම ප්‍රශ්නයකට මිනිස්සු යවන්නේ නැතුව තුෂාන් හැම වෙලාවෙම උත්තරයක් දීලා යවන කෙනෙක් මම තාම කතා කරලා නැහැ තාම ඉන්නට මම තුෂාන්ගේ ගැන කියවීම තමයි මට කියන්නේ ඉතින් මේ 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 මේකෙදි අපිට අමතක කරන්න බැරි පැත්තක් ඔය තුෂාන්ගේ ගැන කතා කරන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු තුෂාන් සුබදාසන සියලු දෙනාටම මුලින්ම මම ගැන කිව්වොත් මම ස්කෝප් ආයතනයේ ස්කෝප් සිනමාස් කියන ආයතනයේ co-founder කෙනෙක් මම ඉස්සලා පළවෙනිම කියන්න ඕනේ ගොඩක් කට්ටිය ඉතින් ඉන්නවා චිත්‍රපටි කර්මාන්තය කියන්නේ වැටිගින යන කර්මාන්තයක් කියලා මම ඒකට ප්‍රතිවිරුද්ධව කියන එක වැටිගින යන කර්මාන්තයක් නෙමෙයි මොකද එන්ටර්ටේන්මන්ට් කියන එක සීළු දෙනාගේ බේසික් අවශ්‍යතාවයක් එතකොට ඒතර අපි දන්නවා හෙල්ත් කියන්නේ එක රික්වයර්මන්ට් එකක් এডুকেෂන් කියන්නේ එක රික්වයර්මන්ට් එකක් අපි අඳුන් බලලා දුන්නා ඕනේ ඒ වගේම එන්ටර්ටේන්මන්ට් කියන්නේ බේසික් අවශ්‍යතාවයක් ඒක දැනට අද පවතින ලොකුම ගැටලුව වෙලා තින්නේ රටේ අපි කස්ටමර්ට අවශ්‍ය දේ අපේ ඉන්න නිෂ්පාදකවරු විශ්ෂෙන් සිදු වෙන නැති නිසා එතන ඇති වෙන ගැප් එක නිසා යම් කිසි කස්ටමර්ස් අපෙන් අයින් වීමක් සිදු වෙගෙන යනවා අපි ස්කෝප් ආයතනයේ අපි ඇති කරන්නේ 2017 දී මමත් සහ නවික කාඩ කියන අපි දෙන්න එකතු වෙලා තමයි අපි ආයතනය පටන් ගන්නෙ අපි හැමතිස්සෙම හිතුවේ මේ يعني මුළු ඉන්ඩස්ට්‍රි සිළු දෙනාම කියනකොට මේ කර්මාන්තේ වැටි ගන්නවා කියලා හැමදේනම කියනකොට අපි හිතුවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ අපි බොහොම පොසිටිව් මයින්ඩ් සෙට් එකකින් පටන් ගත්තා හැබැයි අපි ඉස්සෙම අනිත් කය කරන්නේ නැති අලුත් දෙයක් ගන්න පටන් ගත්තා උදාහරණයක් වශයෙන් දැනට මුළු ලංකාවම ගත්තොත් 4K සහ Dolby Atmos කියන තාක්ෂණ දින එක සිනමා ශාලා සංකීර්ණ දින අපිට පමණයි දැනටත් මොබයිල් ඇප් එකක් ගත්තොත් කෑම ටිකට්ස් සිළු දේ ලබා ගන්න පුළුවන් එකම මොබයිල් ඇප් එක දිනෙත් අපිට පමණයි මොකද අපි හැමතිස්සෙම හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේට වඩා වැඩි දෙයක් අපි මිනිසුන්ට ලබා දිය යුතුයි කියන දැන් අපි නෑරු ලබනවද අපි හිතන් ඉන්නවා IMAX එකක් පටන් ගන්න Havelock City කියන තැනේ ඒතර අපි හිතන ඉන්වෙස්ට් කරනවා ඕවර් බිලියන් අපි ඉන්වෙස්ට් කරනවා
ඉතින් මොකද අපි එහෙම ඉන්වෙස්ට් කරන්නේ අපි දන්නවා මේකේ තියෙන පොටෙන්ෂල් එක දැනගෙන තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ සහ මොකද මිනිස් ඒ කියන්නේ මිනිස්සු ඉල්ලන දේට වඩා වැඩි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝ කර්මාන්තය තුරට එනවා ඊළඟට අපි කර්මාන්තය චිත්‍රපට කර්මාන්තය ගත්තොත් අපි පැති කීපයකට බෙදන්න පුළුවන් එකක් චිත්‍රපට නිෂ්පාදනය එකංශයක් චිත්‍රපට ප්‍රදර්ශනයේ එකංශයක් සහ ඊළඟට තව දෙයක් තමයි ලංකාව තාම ටච් කරලා නැති පැත්තක් තමයි අපි කියනවා මේ 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 ලොකේෂන් ෆිල්ම් ලොකේෂන් සර්විසස් තාම ලංකාව ඒ පැත්ත අල්ලලා නැහැ ඉතින් අපි ගත්තොත් එහෙම පිටරටත් සමග අපිට අපේ තියෙන ලංකාවේ බොහොම සුන්දර පැති ඒ ෆිල්ම් ලොකේෂන් සර්විස් එකක් අපේ ලංකාවේ ඇති කරන්න පුළුවන් වුණොත් පිටරට චිත්‍රපටි ලංකාවේ ගෙනලා ෂූට් කරන්න හැකියාවක් ලැබුණොත් ඒකෙන් අපිට විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක විශාල විදිහට දියුණු කරන්න පුළුවන් මොකද අපි ෆිල්ම් ලොකේෂන් වලට වෙන වෙනම තැන් ඇති කරාට පස්සේ ඒවා බලන්න වෙනම වෙනම ටූරිස්ට් ලංකාවට එනවා මොකද උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ මොනවද මේ 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 Game of Thrones එතන ඒගොල්ලෝ ෂූට් කරපු තැන බලන්න අද විශාල වශයෙන් ෆෝරනර්ස්ලා ඒ ඒ ඒ ෂූට් කරපු තැන බලන්න යනවා ඉතින් ඒ වගේ අපේ ලංකාවේ ඒ වගේ දේවල් ඇති කරන්න පුළුවන් ඉතින් මම හිතන් තාම ලංකාවේ ඒ විදිහට මම ඉස්සෙල්ලා මිස් ජගත් කීපී වගේම සහ අපේ මිස් ජයසේකර සහ අපේ ප්‍රොෆෙසර් කීපී දේ කියන්නේ අපේ අවුට් ඔෆ් බොක්ස් තින්කින් එකක් නෑ අපි හැමදේසෙම ගතානුගතික විදියට තමයි අපි සිතන්නේ ඉතින් මම හිතන්නේ මේ අපේ තියෙන thinking pattern එක වෙනස් කරනවා සහ බොහොම positive framework එකකින් එන්න උදාහරණයක් වශයෙන් අපි ආයතන පටන් ගන්නකොට තරුණයෝ දෙන්නෙක් විදියට අපි දෙන්න පටන් ගන්නකොට කිසිම බැංකුවකින් අපිට උදව් කරන්නේ නෑ කිසිම දැනටත් අපි කරන කිසිම දෙයකදී උදව් කරන්නේ නෑ අපි තනියෙන් මහන්සියලා බොහොම අමාරුවෙන් තමයි දේශීය ආයතනයක් විසින් නැගීටින්නේ ඉතින් මම හිතන්නේ මේ මෙන්ටැලිටි එක වෙනස් කරලා අලුතෙන් එන ව්‍යවසායකයන් උදව් කරන්න පුළුවන් يعني කල්චර් එක අපේ රට ඇතුලේ ඇති වෙනවා නම් ගොඩාක් ව්‍යවසාය ප්‍රමාණයක් අපේ රටේ ඇතුලේ ඇති වෙන්න පුළුවන් මම බොහොම චූටි වෙලාවක් දෙන්න ඒ කියන්නේ මේ ගොඩක් කට්ටියගේ වැරදි thinking එකක් කියලා මම National Film Corporation එක කියන්නේ ලංකාවේ ගොඩාක් value addition එකක් කරන තැනක් කියලා මම මේකට සම්පූර්ණ විරුද්ධයි මම හිතන්නේ මෙතන මහාචාර්යවරු ඉන්නවා ඉතින් මම උතුමාලට බොහොම study කරන්න පුළුවන් දෙයක් තමයි මම කියන්නේ 1978 කලින් අපි හැමදේම තමයි ස්වර්ණමය යුගය ඒ කාලේ ප්‍රේක්ෂක අපිට මිලියන 70ක් ඉන්නවා රටේ ජනතාව ජනග්‍රහණය මිලියන 10යි ප්‍රේක්ෂක මිලියන 70යි ඊට පස්සේ 1971 අංක 47 පනතෙන් 1972 දී National Film Corporation එක පිහිට වුණා 1976 දී තමයි ඒගොල්ලෝ ෆිල්ම් ඩිස්ට්‍රිබියුෂන් කියන එක 100%ක් රජයේ අතර පවර ගන්නවා එතකොට ඒක ලබාගෙන අවුරුදු 9ක් ඇතුළත චිත්‍රපට කර්මාන්තය විශාල වශයෙන් අගාධයකට වැටෙනවා ඒකට හොඳම උදාහරණය තමයි ඒජේ ගුණවර්ධන කමිටු වාර්තාව ඒක කියනවා චිත්‍රපට කර්මාන්තයේ National Film Corporation යටතේ විනාශ වෙන්න හේතු. ඊළඟට 1991 දී අම්බලවාන කමිටි report එකක් එනවා. ඒක කියනවා මේ චිත්‍රපට කර්මාන්තය තවදුරටත් විනාශ වෙනවා National Film Corporation එක යටතේ. ඊට පස්සේ එනවා අවසාන වශයෙන් 1997 සේනක බණ්ඩාරනායක report එක. ඒක ප්‍රකාශ කරන මොකද කරුණු වෙලාව නැති නිසා මම කෙටියෙන් කියනවා කරුණු 12ක් mention කරනවා මෙන්න මේ කරුණු 12 නිසා තමයි මේ කර්මාන්තය විනාශ වෙන්නේ. ඊළඟට නිලවීර වාර්තාවක් යටතේ මේගොල්ලෝ privatize කරන semi privatize. මේ අපේ ලංකාවේ අලුත් system එකක් හදන circuit system එකක් කියලා. මේක දැනටත් ප්‍රැක්ටිස්ම ප්‍රැක්ටිකල් නැති සිස්ටම් එකක්. අද ලෝ අප අපේ කර්මාන්තය දිනු වෙන්න නම් මූලික වශයෙන් කරන්න ඕනේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ලිබරලයිස් කරන්න. උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ අපිට තියෙන්නේ මේ සතුස විතරයි කියලා. එහෙමනම් අද සුපර් මාකට් මේ 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 තියෙන ඉන්ඩස්ට්‍රි එක දිනු වෙන්නේ. අද ගොඩාක් අපිට තියෙන ස්පා තියෙනවා, හීල්ස් තියෙනවා, යනාදී වශයෙන් ආපිකෝ ඔවගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතන නිසා මිනිස්සුන්ට ඉතා හොඳ සේවයක් ලැබෙනවා. ඒ වගේම දැන් අපි ටීවී ස්ටේෂන් ගත්තත් අපිට හිතන්නකෝ රූපවාහිනී ITN විතරක් හිටියා නම් අද විවිධ පැතිකඩක් අපි ලබා ගන්න හම්බෙන්නේ නැහැ. එකම නිවුස් එක තමයි හැමතැනම බලා ගන්න වෙන්නේ. මම කියන්නේ චිත්‍රපට කර්මාන්තේ මේ නිදහස ලබා දුන්නොත් මේ කර්මාන්තේ නැව විවිධීමක් ඇති වෙනවා. මේක තමයි අද මුළු ලෝකෙම සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මාල්දීව වගේ පොඩි රටක් ගත්තත්, කොමියුනිස්ට් රටක් වෙන චීන, මහජන චීනය ගත්තත් සහ ලෝකයේ සියලුම රටවල් ගත්තොත් අද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ලිබරලයිස් කරලා. තාම අපේ ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ලිබරලයිස් කරලා නැහැ. අවුරුදු 50ක් පරණ පනතකින් තමයි අද චිත්‍රපට කර්මාන්තේ දැනටත් අරන් යන්නේ. මේක තමයි අපිට තියෙන ලොකුම බාධකය. මම හිතන්නේ මේක විනාශ කරලා අලුතෙන් ලිබරලයිස් කරොත් අලුත් ඉන්වෙස්ටර්ස්ලා මේ රටට එයි. දෙවෙනි එක තමයි මම හිතන්නේ තව කාරණාවක් තමයි ඩෙවලොප්මන්ට් බැංක්ස් කියන එකක් ලංකාවේ ඇති වෙන්න ඕනේ. අද ලංකාවේ යම්කිසි ව්‍යවසායකෙක් මම කියන ඕනම ඉන්ඩස්ට්‍රි ව්‍යවසායකෙක් ගියොත් බැංකුවකට ඒගොල්ලෝ යන්නේ කන්වෙන්ෂනලි තමයි ලෝන්ස් දෙන්නේ. ඒ කවදාකවත් පොටෙන්ෂල් එක බලන්නේ නැහැ. දැන් අපි වුණත් චිත්‍රපටි කර්ම අපි ඉස්සලාම අපේ කම්පැනි පටන් ගන්නකොට අපේ පොටෙන්ෂල් එක නෙමෙයි බලන්නේ. ඒගොල්ලෝ බලන්නේ මොනවද දෙන කොලටරල් සිකියුරිටීස් මොනවද දෙන්නේ. සහ කර්මාන්තේ වැටලනේ අපි කෑෂ් ෆ්ලෝස් කොච්චර කරත් ඒක ඒ කියන්නේ අපි කියන දේ පොටෙන්ෂල් එක බලන්නේ. දැන් අපේ පස්සේ බැංකුව එනවා. දැන් නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තිබුණේ අපි පටන් ගන්න කාලේ තමයි අපිට ඒ උදව් වෙන්නේ. මම හිතන්නේ ලංකාවේ ව්‍යවසායකයන්ට තියෙන ලොකුම බාධාව තමයි මේ ලංකාවේ දැනට පවතින බැංකින් සිස්ටම් එක. ඒක ලොකු විශාල බාධාවක්. ඊළඟට මම හිතන්නේ මේක දැන් ඉමිටි කල්ලුත් මතු වුණා. මිස ජයසේකරත් කිව්වා අද අපිට තියෙන්නේ
ගුරුවරයා මූලික වූ අධ්‍යාපන රටාව. අපිට ඒ වෙනු ලැබෙන්න ඕන ශිෂ්‍ය මූලික වූ අධ්‍යාපන රටාව. මම හිතන්නේ ඔබතුමාලට යම් කිසි වෙලාවක් තියෙනවා නම් චිත්‍රපටියක් තියෙනවා විෂම භාග කියලා පුළුවන් නම් අරබන්. එතකොට අපිට ශිෂ්‍ය මූලික මූලිකය වෙච්ච අධ්‍යාපන දුෂන් මොකද නම ෆිල්ම් එකේ? විෂම භාග. විෂම භාග අපි කතා කරා ඉදා නේද? ඔව් ඔව්. ඒ ෆිල්ම් එක ඇත්තටම හරි හරි දුෂන් හරි thank you. ඔව්. ඉතින් ඒ මොකද අපිට ශිෂ්‍ය මූලික වෙච්ච අධ්‍යාපන රටාවක් අපේ රටේ ගොඩක් ක්‍රියේටිව් කට්ටිය ඇති වෙයි. දැන් උදාහරණයක් වශයෙන් මම මගේ පළවෙනි මූලික අධ්‍යාපනය මම කොළඹ විශ්වවිද්‍යාලය ලැබනවා. ඊට පස්සේ මගේ මාස්ටර්ස් මම කරනවා කොළඹ විශ්වවිද්‍යාලය සහ මම සීමා පාස් වුණාට පස්සේ මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට යනකොට හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි පිස්සුද කියලා. මොකද මම මගේ එක්ස්පර්ටිස් තියෙන ෆයිනෑන්ස් සයිඩ් එක. හැබැයි මම යන්නේ ක්‍රියේටිව් සයිඩ්. ශාන් ප්‍රාථමික අධ්‍යාපනය කොහෙද කියලා කිව්වත් කමක් නැහැ නේද? මම මුලින්ම ආනන්ද විද්‍යාලයට ගියේ. ඔබතුමා වගේම ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ මැනේජ්මන්ට් ඩිග්‍රී කරා. තායි ඒක කරද්දි මම සීමා කරා. ඊළඟට මගේ MBA එකත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි ලබා ගත්තේ. ඊට පස්සේ ආනවා අපි මේ අන්තර්පණ කෙනෙක් වුණොත් අපිට පිස්සුද කියලා නේ? අනිවාර්යයෙන්ම සර්. මොකද ඒක තමයි වෙන්නේ. අපි කියන්නේ අන්තර්පණ කෙනෙක් වෙනවා නම් හිතන්නේ ඉස්සලා මුදලාලි කෙනෙක් විදියන්නේ. මිනිස්සු මනින්නේ. ඉතින් මම හිතන්නේ මේ මෙන්ටැලිටි එකත් වෙනස් කරන්න. මොකද අපේ දැන් අපි මම දැකලා තියෙන දේ විශ්වවිද්‍යාලන ළමයින් සහ මේ ගොඩක් අය ඒගොල්ලෝ ජොබ් එකක් කරලා තමයි සටිස්ෆයි වෙන්නේ. එතනින් එහාට ඊළඟ ස්ටෙප් එකට යන්න බයයි. ඒ රිස්ක් එක ගන්නත් බයයි සහ මේ ඒ රිස්ක් එක ගන්න අපේ රටේ ඒගොල්ලන්ට එන්වයරන්මන්ට් එකක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අද මම ගොඩක් අය දන්නවා මතනේ අර මේ නයිට්‍රජන් පොහොරක් ඒක පේටනේ කරන්න අපේ ලංකාවේ මහාචාර්යවරු කරපොන. හැබැයි ඒක ඉන්දියාවට ඉක්විලා තියෙන්නේ. ඊටස අපි ලංකාව මිලියන ගණක් වියදම් කරලා ඉන්දියාවෙන් පොහොර ලංකාවට ගන්න. හිත මොන විහිළුවක්ද අපේ රටේ? right දැන් අපේ රටේ සිස්ටම් එකක් තියෙනවා නම් මේ වගේ යම් කිසි දෙනෙක් නවලටි දෙයක් කරනකොට ඒ මනුස්ස උදව් කරලා එයාට පේටන් එකක් දීලා එයාගේ නිෂ්පාදනය කරලා මේක මේ 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 බෙනිෆිට් එක ලංකාව ඇති කරන්න. දැන් මම හිතන්නේ අත්ඇක්ටරේට ඕක තමයි අපේ රටේ වුනේ. මම හිතන්නේ ඔබතුමාලා දන්නවා ඇති. ඉතින් මම හිතන්නේ මේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න මම හිතන්නේ ඉගෙනගත්ත සහ උගත් කට්ටිය එළියට අවිලා කතා කරන්න ඕනේ. මොකද මේක නැත්තම් දේශපාලකයන්ට අපි නැමිලා කතා කරනකොට මේ හිටියොත් මේ රට හැමදාම අපි පොඩි කාලෙත් මේක දියුණුවෙන් පවතින රටක් දැනටත් දියුණුවෙන් පවතින රටක් අපේ ළමයි මැරෙනකොටත් මේක දියුණුවෙන් පවතින රටක් තමයි වෙන්නේ. මම හිතන්නේ මේ මේ සිස්ටම් එක වෙනස් කරන්න අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි ශාන්. මම හිතන්නේ මේ විශේෂයෙන්ම අපි එක්කෙනෙක්ව නිර්වචනය කරද්දී අපි සමාජයට පුද්ගලයෙක්ව තැනකට දානවා. සේනක බණ්ඩාරනායක මහත්තයා දැක්කා අපසරිය ගැන හොඳ කතාවක් කරා. ඒ අපි අපි අපිට අපි ගැන දුක හිතෙන සමහරලා නේද? දැන් මේ ඉන්ඩස්ට්‍රි ගැන ලිබරයිසේෂන් ගැන දුෂාන් කතා කරනකොට මේ ඉන්ඩස්ට්‍රි සමහර මිනිස්සු ගැන වෙන විදිහට කතා කරනවා. අපි ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු දෙනෙමින් නැහැ දුෂාන්. හරියටයි. ඒක තමයි ඒක ලොකුම ප්‍රශ්නේ. අපි এডুকেෂන් එකෙත් එහෙම තමයි. දැන් අපි අවංකවම පිළි ගන්න ඕන ඔක අපි. ඒවත් එක්ක ඒ ඔන්න ඔය ජෙනුවින් ගතිය තියෙනවා නම් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් දුෂාන්. මම කියන ඔක මේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම මේ අර ජගත්ගේ වගේම මම පොඩි නෝට්ස් එකක් දාගත්ත ජයසේකර සර් වගේම බොහොම ස්තුතියි සුෂාන්. ඒ දේවල් වලින් අපි ගොඩක් ඉගෙන ගත්තා. Thank you. මේ ඊට පස්සේ අපේ ડોક્ટર ટ્રેવર අපිට මුලින්දම ඉස්සරදම අපිත් එක්ක උදව් කරන කෙනෙක් PIM එකේ. මම හිතා ડોક્ટર ટ્રેવરට PIM එකේ මේ අපේ දැන් අලුත් ડિરેક્ટર දැන් කවුද ඉන්නේ අපේ මෙයාගේ කවුද ඉන්නේ අලුත් එක්කලා ડોક્ટર ඩොක්ටර් කැලුම් එකක තුල අපිට පොඩ්ඩක් වෙනම ඩිවිෂන් එකක් පටන් ගන්න පුළුවන් නෑ නේද මේවා සම්බන්ධව? පුළුවන්. ඒක තමයි. දැන් අපි ඒක තමයි අපි ડોક્ટર ટ્રેવર ගේ දැන් අපි කතා කරද්දී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ડોક્ટર ડેવર મેન્ડિસ ගේ present consequences and social cultural politics barriers of the country. දේශපාලන සහ සමාජීය මොනවද තියෙන අපේ barriers ගැන අපි කතා කරමු ડોક્ટર ડેવર. බොහොම ස්තුතියි සුබ උදෑසනක්. ඉස්සෙල්ලා මම පටන් ගන්නම් මම මේක බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් ජාතික මට්ටමින් මේකට කොහොමද අපි දිරියක් දෙන්නේ කියලා සාකච්ඡා කරන්නයි. ඉස්සෙල්ලා අපිට රටක් හැටියට තියෙන්න ඕන දැක්මක්. ඊට පස්සේ ඒ දැක්මක් නැත්තම් හරි අමාරුයි අපි දන්නේ නැහැ කොහෙද අපි යන්නේ කියලා. දැන් නිකන් උදාහරණයක් වශයෙන් අපි අහුවොත් සිය දෙනෙක්ගෙන් ලංකාවේ මොකද ලංකාවේ දැක්ම කියලා අනිවාර්යෙන් අපිට දැක්ම බල 90ක්වත් දැනගන්න පුළුවන්.
ඒ කියන්නේ ගොඩ දෙනෙක් අපිට දැක්මක් නැහැ කියලා පිළිගන්නවා. අනිත් පැත්තෙන් ඒ දැක්මට අනුකූල වෙන විදිහට තමයි අපි සූක්ෂම උපායක සලසුම් රටකට හඳුන්වා දෙන්න ඕන. ඉතින් එතකොට අපි කියන්න ඕන දැක්මක් විතරක් තිබිලා සූක්ෂම උපායක සලසුම් ඒකට අනුකූල වෙන්නේ නැත්නම් දැක්ම දවල් හිණයක් විතරක් වෙනවා. අනිත් පැත්තෙන් දැක්මක් නැතුව අපි එහෙම් මෙහෙන් එක එක තැන් වලින් ඇක්ෂන් ගන්න ගියොත් ක්‍රියාමාර්ග ගන්න ගියොත් ඒක නයිට්මෙයා එකක් වගේ වෙනවා. ඒ කියන්නේ CC කඩ යන දෙයක් වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් අපිට දැක්මක් තියෙන්න ඕන දේශයක් රටක් ජාතියක් හැටියට. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අපිට දිගු කාලීන ප්‍රතිපත්ති සැලසුමක් ඕන. ඉංග්‍රීසියෙන් කියනවා policy formulation කියලා. दिगुकालीन किलाे वृत्ति मैं अद्यापन हिटियाट मत अवरू विसी हतर का कॉपरेट एक्सपोजर के लंका भी सह पिट्राट 500 फॉर्च्यून कंपनी मम एक्सर्जा संविधान उपदेशक एशियन डेवलपमेंट बैंक रिसर्च कंपनी डायरेक्टर मम एकेने वी हैव गॉन थ्रू द मिल अभी हट जीवित अद्धकीं दखलती है दिगुकालीन प्रतिपत्ति होना उदाहरण क्वेश्चन अभी बलशक्ति प्रतिपत्तिया එතකොට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ප්‍රවාහන ප්‍රතිපත්තියක් අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙළඳ ප්‍රතිපත්තියක් විදේශ ප්‍රතිපත්තිය ඒ වගේ අඩුම ගා නිර්මාණශීලී ප්‍රතිපත්තියක් තියෙනවා ඒ වගේ අඩුම ගානේ මම හිතනවා බුද්ධලිකව අපිට ප්‍රතිපත්ති 10ක්වත් තියෙනවා ඒකෙන් එකක් තමයි ඔය නිර්මාණශීලීත්වය වැඩි කරනවායි කියන එක ප්‍රතිපත්තිය creativity and innovation policy එතකොට මේ ප්‍රතිපත්ති අපි අඩුම ගානේ අවුරුදු 15කටවත් හදන්න ඕන දිගු කාලින් එතකොට මේ ප්‍රතිපත්ති අවුරුදු 15කට හැදුවම ඊට පස්සේ මොන මොන වෙනස්කම් අතරමැද වුණත් ඒ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව මාරුනොත් එක්ක කවුරු හරි බුද්ධලෙක් මාරුනොත් ඒවක් වෙන්නේ නැහැ. ඒක දිගු එතකොට තමයි අපිට ලෝකයාගෙන් ආයෝජන ගලාගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් අපිට ලංකාව තුළ ඇති කරගන්න පුළුවන්. ඒක ඉතාම අත්‍යවශ්‍ය. උදාහරණයක් වශයෙන් ජර්මනිය ගත්තොත්, ඇමරිකාව ගත්තොත්, සිංගප්පූරුව ගත්තොත්, ජපානය ගත්තොත්, ඉන්දියාව ගත්තත් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ දිගු කාලීන ප්‍රතිපත්ති තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. මොකද මේ දිගු කාලීන ප්‍රතිපත්ති බලලා මේ රාමු තුල තමයි ලංකාවේ තියෙන අනිත් කෝපරේට් කම්පනීස් ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක ඩිසයින් කරන්නේ අවුරුදු 3කට අවුරුදු 5කට එහෙම. ඉතින් ඒක තමයි අනිත් එක. එතකොට මේක මෙහෙම බලනකොට අපි කොහොමද මේ නිර්මාණශීලීත්වය වැඩි කරන්නේ? පළවෙනි පියවර තමයි මම දකින්න හැටියට මේක අපේ අධ්‍යාපන පටිපාටියට සිලබස් එකට ඇතුල් කරන්න ඕන අඩුම ගානේ 8 වෙනි පන්ති ඉඳන්ම අර ඇමරිකාවේ වගේ creativity and innovation කියන subject එකක්. එතකොට තමයි ඒ කාලේ තමයි අවුරුදු 13 14 තමයි ළමගේ මනස එක එක දේවල් වලට යොමු වෙන්නේ. ඒක තමයි පටන් ගන්න foundation එක. ඊට පස්සේ ඒක තව සාක්ෂාත් කරන්න වැඩි දියුණු කරන්න සිලබස් එක ඩිසයින් වෙන්න ඕන කොහොමද ලෝකේ රටවල් වල කරන්න කොහොමද අනිත් ඒගොල්ලන් උදාහරණ වලට ගන්න කොහොමද රෝල් මොඩල්ස් ලා ඇති කරන්නේ කොහොමද ඒගොල්ලෝ මොනවාද කරේ ජීවිතේ මොනවාද දැන් නිකන් අපි බලුවොත් එහෙම තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්ත එක්කෙනා මම දන්න හැටියට 10,000 තුන්පාරක් ෆේල් වුණා ඒත් එයා අතහැරියේ නැහැ එතකොට ඒ විදිය සංස්කෘතියක් අපේ ලංකාවේ තියෙනවා දෙපාරක් ෆේල් වෙනකොට ඒ මිනිහා ඒ මොන අදහස අතාරිනවා ඉතින් එහෙම කරන්න බෑ ඉතින් ඒ විදියට අපි කොහොමද දිරි ගන්නවන්නේ එතකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒක තව පොඩ්ඩක් ඒ කියන්නේ පුෂ් කරන්න ෆැසිලිටේට් කරන්න අපිට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් හොඳ ආම් එකක් ලංකාව තුල තියෙන්න ඕන දැන් ඇත්තටම දැන් ලංකාවේ රිසර්ච් කියන එක පුළුවන් තරම් පල්ලෙහාට යනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක තියෙන්නම ඕන ඊට පස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකෙන් එනේව කොහොමද අපි ආරක්ෂා කරන්නේ තව දියුණු කරන්නේ ඊට පස්සේ ඒකට දැන් මේ ගොඩක් විද්වතුන් එකට කතා කරා අපි කොහොමද patent rights ගන්නෙ ඒකට කොහොමද නීතිමය රාමුව තියෙන්නේ ඒකෙන් කොහොමද අපි දිරි ගන්නවන්නේ ඒක කොහොමද අනිත් රටවල්ලක අපි උසස් කරන්නේ ඒ විදිය සම්පූර්ණ ක්‍රියාපටිපටයක් අපි කියන vertical integration සිරස්ව අනුකූලත්වයක් තියෙන දෙයක් ලංකාවේ වෙන්න ඕන ඉස්සලම स्कूल मेव करबजेक्ट इंट्रोड्यूस रिसर्च अंडलपमेंट दिग्गट में निर्माणशीली हेबी लोके जयगा पुलवांगलिया भीकर पुलवांग मंद अभी लंका ශ්‍රීලංකික ඉන්නවා පුදුම විදියට මොලේ තියෙන පුදුම විදියට හිතන්න පුළුවන් ඉන්නවා නමුත් අර සපෝට් එක තමයි නැත්තේ. ඒතර අනිත් පැත්තෙන් ඒ සපෝට් එක ඇති වැඩි දියුණු කරන්න જાතියක් ඇටියට අපිට
සූක්ෂම උපායක මැදිහත්කමක් ඕන, තාක්ෂණික මැදිහත්කමක් ඕන, ආර්ථික මැදිහත්කමක් ඕන, ආරක්ෂිත මැදිහත්කමක් ඕන. ඉංග්‍රීසියෙන් කියනවා අපි strategic intervention, technical intervention, economic intervention and security intervention. එතකොට දැන් ඒවා ඊට පස්සේ අපි අනුකූලත්වයක් දෙන්න ඕන අපේ දැන් බජට් එකෙන් කොහොමද මේකට කොච්චරක් වියදම් කරනවද? අර තුෂාන් කිව්වාගේ බැංකු ක්‍රමය තුලින් අපි කොච්චරක් මේකට යොමු කරනවද? quantitative qualitative lending කියලා කියනවා අපි. එතකොට ඒ වලින් අපි කොහොමද මේකට සපෝට් කරන්නේ? එහෙම අනිත් පැත්තේ නිර්මාණශීලීත්වය ඇතිකරන ළමයිට තරුණ පරපුරට ඒගොල්ලන්ට හැම වෙලෙම අපි උගන්වන්න ඕන think globally act locally. මොකද අපි ඉන්නේ ගෝලීයකරණය වෙච්ච ලෝකයක. අපිට ලංකාව ගැන විතරක් හිතලා සාමාන්‍ය ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් ලෝකේ ස්ටෑන්ඩඩ්ස් වලට වැඩිය සෑහෙන පාත. ඒකින්ද අපි එහෙම ගියොත් ලොකු ගැප් එකක් ඇති වෙනවා අපිට ලෝකේ තරඟ කරන්න බැරි වෙනවා. මොකද ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක්ට ලෝකේ තියෙන තරඟකාරීත්වය තේරුම් ගන්නවත් සමහරලාට අවස්ථාවක් නැහැ, නැත්තම් දැනුමක් නැහැ. අපේ ගොඩාක් තියෙන ලංකාවේ සබ්ස්ටැන්ඩඩ් ප්‍රොඩක්ට්ස් නැත්තම් රිජෙක්ට්ස් නැත්තම් නොන් පර්ෆෝර්මින් ඇඩ්වාන්සස්. ඒක ඉතින් ඒකින්ද මේ ලෝක ගෝලීයකරණය වෙච්ච ලෝකේ අපි කොහොමද තරඟකාරීත්වයට මූණ දෙන්නේ? ඒකේ ස්ටෑන්ඩඩ්ස් කොහොමද අපි ඉම්ප්‍රූව් කරන්නේ, වැඩි දියුණු කරන්නේ ප්‍රමිතීන්? ඒක ඒ ඒ කල්චර් එක ඒක මනසට ඇතුල් කරලා ඒ විදියට තරඟකාරීත්වයක් ඇති කරන්න දේශීය වෙළඳපොළේ දේශීය චින්තනයේ දේශීය සිතිවිලිවල කොහොමද අපි තරඟකාරීත්වය ඇති කරන්න ඒ තත්ත්වෙට ගේන්නේ කියලා යන්න ඕන. හැම වෙලෙම හිතන්න ඕන think globally act locally. ලෝකය ගැන හිතන්න, නමුත් දේශීය වශයෙන් ඒක ක්‍රියාවට නංවන්න. අනිත් එක තමයි හැම වෙලේම හිතන්න ඕන දැන් මේ තරංකාරීත්වය එනකොට අපි අනිත්‍යගුණට වැඩිය කොහොමද හොඳ වෙන්නේ? ඒකට meticulous thinking, සූක්ෂමව අපි කොහොමද සලසුම් කරන්නේ? මොකද failure, planning to fail is failing to plan. අපි සලසුම් කරන පසුබට වුණොත් අනිවාර්යෙන් අපි සලසුම් කරන්නේ නැහැ, අපි ෆේල් වෙනවා. ඒ කියන්නේ අපි සලසුම් කරන්නේ ෆේල් වෙන්න. එහෙම වෙන්න බෑ, ඒකේ අනිත් පැත්ත වෙන්න ඕන. එතකොට ඒකට කොහොමද අපි පරිසරය වටා පිටාව හදාගන්නේ? සූක්ෂම ලෙස හිතන්න, strategic thinking කියලා කියනවා ඒකට. ඒක කොහොමද? ඒකට තියෙන ගොඩාක් තියෙන උදාහරණ ඒව කරන්න ඕන. ඊට පස්සේ නිර්මාණශීලීත්වය යනකොට අපිට තියෙනවා ඩොමේන් එක ගැන හිතන්න. ඩොමේන් එක කියන්නේ ඒ තමන් ફોකස් කරන එක විතරක් නෙමෙයි. දැන් නිකන් උදාහරණයක් වශයෙන් ජගත් කිව්වාගේ රොබොටික්ස් වලට යනවා. රොබොටික්ස් වලට යනකොට රොබොටික්ස් කියන්නේ එක අංගයක් විතරයි. එතකොට අපි දැන් රොබොටික්ස් විතරක් හිතාගෙන ගියොත් we become myopic. අර නිකන් අපි නිකන් පටු චින්තනයේ පටු සිතුවිලි වල පැටලෙනවා. නමුත් ඒක රොබොටික්ස් පාවිච්චි කරලා අපි මොනවද කරන්න පුළුවන් කියලා අඩු ගානේ ක්ෂේත්‍ර 10ක් 12ක් අපි හඳුනා ගන්න ඕන. ඒ හඳුනා එතකොට තමයි අපිට ගොඩක් රිස්ක් එක right අවදානම අඩු කර ගන්න පුළුවන්. එතකොට තමයි අපිට ගොඩක් value additions වලට යන්න පුළුවන්. එතකොට තමයි අපිට market share එක වැඩි කර ගන්න පුළුවන්. එතකොට තමයි අපිට ලෝකයේ ජය ගන්න පුළුවන්. එතකොට තමයි අපිට තරඟකාරී අභිභවා ගිහිල්ලා තරඟ, ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන distinctive competencies කියලා. ඒ කියන්නේ ළඟම ඉන්න තරඟකාරයාට තමන්ට ලං වෙන්නවත් බැරි තත්වයක් අපි හදාගන්න. ඉතින් එහෙම තමයි අපි හිතන්න ඕන, කරන්න ඕන, ඒකට පරිසරය දෙන්න ඕන, ජාතික මට්ටමින් ඒක එන්න ඕන. ඊට පස්සේ විශේෂයෙන් දැන් ඔය කියන්නේ IT, robotics, AI වගේ areas වලට යනකොට ලෝකය හැම වෙලෙම වෙනස් වෙනවා. හැම වෙලෙම, ඒ කියන්නේ දවසින් දවස පැයෙන් පැය වෙනස් වෙනවා. අපි එතකොට ඒ කොහොමද මේ වෙනස් වෙන ලෝකයත් එක්ක අපි අනුකූල වෙන්නේ? ඉංග්‍රීසියෙන් කියන how do we get aligned with the changing world, evolving world. අපි කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඒක අපිට අඩු ගානේ අවුරුදු දෙකකට සැරයක් තු හරි අවුරුදු තුනකට සැරයක් හරි අපි වෙනස් කරන්න ඕන, value addition එකක් එන්න ඕන, complete product එක ඇටිල. මම නිකන් පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපේ ක්‍රිකට් කෙනෙක් හිටියා මිස්ටි බෝලර් කියලා. එයා ඒ බෝලෙම දිගටම අවුරුදු 5ක් දැම්මා තාක්ෂණිය පාවිච්චි කරගෙන. ඒක ස්ටඩි කරන් පස්සේ ඔක්කොම ක්‍රිකට් ඔක්කොම බැට්ස්මන්ලා යට ගන්න පටන් ගත්තා. නමුත් අනිත් පැත්තේ මුරලිදරන් අවුරුදු 4න් 4 වගේ දාන බෝලේ වෙනස් කරා, දූෂ්‍ර දැම්මා, රිවර්ස්. එතකොට ඒකෙන් එයා අවුරුදු 12ක් විතර ක්‍රිකට් ක්ෂේත්‍රයට හොඳ පරිත්‍යාගයක් කරා, හොඳ මේ මොනවාද කන්ට්‍රිබියුෂන් එකක් කරා. ඒකින්ද අපි වෙනස්සු නැත්තම් වෙනස් වෙන ලෝකයක් එක්ක අපි චේන්ජු නැත්තම් right අපේ තරඟකාරයෝ අපිව අභිභව යනවා. ඒකිට සස්ටේනබිලිටි ඒක තියෙන්න ඕන දිගු කාලිනවා. අපි වෙනස් වෙන ලෝකයක් එක්ක වෙනස් වෙන්න තීරුම් ගන්න ඕන. අනිත් එක තමයි හැම වෙලෙම සැරෙන් සැරේ අවුරුදු 3කට සැරයක් හරි තමන් කරන නිර්මාණශීලීත්වය ගැන ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකක්. මගේ මොකක්ද වෙන දායකත්වය? ඒක වැඩි කරගන්නේ කොහොමද? ඒකේ මේ මොන ඍණාත්මක ඒවා තියනවාද? ධනාත්මක ඒවා වැඩි කරගන්නේ කොහොමද? ඍණාත්මක ඒවා ධනාත්මක පැත්තට හරවගන්නේ කොහොමද? ඒ විදිය ගොඩාක් ඒවා අපි කරන්න ඕනේ. දැන් ලංකාවේ මම දැනුවත්ව ජාතික මට්ටමින් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් කියන එක හරිම අඩුවෙන් වෙන්නේ.
උදාහරණයක් වශයෙන් අපි වෙනද මොනවාද ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරනකොට ඉම්පැක්ට් ඇසස්මන්ට් එකක් අපි කරන්නේ දැන් මේ පොහොර මේක සම්බන්ධයෙන් වුණා සූක්ෂම උපායක සැලසුම් පිළිබඳ උපදේශක හැටියට මම දකිනවා අපි ඉම්පැක්ට් ඇසස්මන්ට් එකක් කරා නම් මේ මේකෙන් එන මේ ඍණාත්මක ඒවා ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් ඒ විදිහ ගොඩාක් ඒකින්ද අපි ඉම්පැක්ට් ඇසස්මන්ට් එකක් කරන්නේ ඒක පුද්ගලිකව කරන්න පුළුවන් කරන්න පුළුවන් රටක් හැටියට කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් හැටියට කරන්න පුළුවන් ඒ හැම එකටම කරන්න ඕනේ මේව තමයි අලුත් ඒවා මොකද ක්‍රියේටිවිටි කියන එකට අමතරව මම මේකට ඇත්තටම එකව කරන්න කැමති සූක්ෂම සැලසුම් කියන එකත් ක්‍රියේටිවිටි ඉන්ටෙලිජන්ස් සහ සූක්ෂම මෙටිකියුලස් ඉන්ටෙලිජන්ස් කියන එකත් මම මේකට ඇඩ් කරන්න කැමති ඉතින් ඒ අනිත් එක තමයි අපිට දැන් මේ නිර්මාණශීලීත්වය දැන් ගොඩ දෙනෙක් දන්නවා ලංකාව දැන් ක්‍රිකට් වලින් පොඩ පොඩ ආයමත් ඔලු උස්සගෙන එනවා ඒක හරිම හොඳ දෙයක් නමුත් දැන් ක්‍රිකට් ටීම් එකක් අපි හදන්න කොහොමද අපි පූල් එකක් හදනවා ඉස්සල්ලා ඒ කියන්නේ හැම පැත්තෙම බැට්ස්මන්ලා බෝලර්ස්ලා විකට් කීපර්ස්ලා ස්පිනර්ස්ලා එක්කව කරලා අපි 100ක විතර පූල් එකක් හදනවා හදලා ඒගොල්ලෝ අතරේ තරගකාරීත්වය වැඩි කරලා තමයි හොඳ ක්‍රීඩ කියන්නේ 11 දෙනෙක් තෝරගන්නේ ඒ වගේ අපිට ජාතික මට්ටමේ සැලැස්මක් තියෙන්න ඕන මොකක් හරි අමාත්‍යංශයක් යටතේ හරි නැත්නම් නිපුණතා සංවර්ධන මොකක් හරි මොකක් ඩිවිෂන් එකක් යටතේ හරි අපේ ලංකාවේ හැම අවුරුද්දෙම 100 දෙනෙක්ව තෝරගන්න. එතකොට අර අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපිට එනවා බැක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එක පිටිපස්සගෙන අනුකූලත්වය මේ 100ක් හදන්න අවුරුද්දට. මේ 100ෙන් අපිට අඩු ගානේ 5 දෙනෙක් 10 දෙනෙක්වත් ලෝකේ ජය ගන්න පුළුවන් හැම අවුරුද්දෙම හොයා ගන්න පුළුවන් නම් අවුරුදු 10ක් යනකොට අපිට සෑහෙන ඉන්නවා විද්‍යාඥයෝ නිර්මාණශීලී භාවයෙන් ඉතාම උසස් ඒගොල්ලෝ ඒ වගේම අපිට විදේශ සංචිත හොයා ගන්න පුළුවන් ලෝකේ ජය ගන්න එහෙම ඒ විදිහට මනා සැලසුමක් රටක් තුල ජාතියක් වශයෙන් අපිට තියෙන්න ඕන අනිත් එක මේ දැන් මේ තරුණ පරපුර හිතා ගන්න ඕන දැන් යම්කිසි අදහසක් තියෙන්න පුළුවන් නමුත් අදහස ඒක ඒ කියන්නේ ක්‍රියේටිවිටි කියන එක ඒක හරවනකොට ඉනොවේෂන් එකකට ගොඩාක් ප්‍රශ්න එනවා උදාහරණයක් වශයෙන් මම කිව්වොත් අපි ගෙයක් හදනකොට අපි ප්ලෑන් එකක් ගන්නවා යූස් එකට ගිහලා අප්‍රූව් කරගන්නවා බැංකෙට ගිහලා ලෝන් එක ඒව ඔක්කොම ප්ලෑනින් ප්‍රොසෙස් එකේ තියෙන්නේ ඉම්ප්ලිමෙන්ටේෂන් ගේ හදන්න ගියාම තමයි ඇත්තටම ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙන්නේ ඒ වගේ තමයි අපේ තියෙන ක්‍රියේටිවිටි එකක් නිර්මාණශීලීත්වයක් අපි හරවනකොට ඇත්තටම භාණ්ඩයක් හැටියට හරි සේවයක් හැටියට හරි නිමමක් හැටියට ඒ ප්‍රොසෙස් එකේ හරිම අමාරුයි. ඉතින් ඒ කාලේ තමයි මම අර කිව්වා වගේ තාක්ෂණ මැදිහත් වීම ආර්ථික මැදිහත් වීම ඒ විදිහට ගොඩාක් සපයන් වන ජාතික මට්ටමින් මේ ළමයිව දියුණු කළා අනිත් දශකයට ගෙනියන්න ලංකාවට හොඳ ක්‍රමයක් සොයා දෙන්න. ඉතින් ඒ විදිහව තමයි මම මේ අවස්ථාවේ මගේ කන්ට්‍රිබියුෂන් එකේ හැටියට දෙන්න කැමති. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ડોક્ટર ટેવા મેન્ડિસ આઈ થિંક મે ડોક્ટર ટેવા ગોડા કથા કરા મે વિશેષයෙන්ම જાતિક પ્રતિપત્તિ ગેન કથા કરા એકમ ગોડાક વેદગત વેલે દે એક તમાઈ મે કોર્પોરેટ સ્ટ્રેટેજી કટ યદી કોવિડિયટ રટ કર તિયના મે ચેલેન્જર્સ મોનવાદ ગેન સહ કથા કરા પ્રતિપત્તિ રટ કર તિયનોન પ્રતિપત્તિ અડુ ગામે અધ્યાપન પ્રતિપત્તિ નિર્માણશીલી પ્રતિપત્તિ ઓ પહ અવૃદુ 15 કટ 20 કટ નોટ අපි කියනවානේ sustainable development එකක් ගැන කතා කරනවානේ. ඒ ගැන කතා කරා අනිත් එක අර ලස්සන වචනයක් කිව්වා localization නේ. Like HSBC එකේ දාලා තියෙන world's local bank වගේ කතා. Think local act global නේද? මේ ડોક્ટર ට්‍රේවර්. ඒක ඒක. Globally act locally. Yeah, think globally act locally. Yes. ඒක අපි කියනවා localization කියන එක. හරි ලස්සන concept එකක්. ඉතින් ඒ ගැන කතා කරා ඒකම ගොඩක් ඒ කියන්නේ ඇත්තටම වෙන්න ඕන දේවල් ගැන strategically මොනවාද මේ රටක් ඉස්සරහට යද්දී වෙන්න ඕන දේවල් ඉතාලි සරල උදාහරණ ක්‍රිකට් එකත් එක්ක දූස්රා එකත් එක්ක ඒවත් එක කතා කරා thank you very much මේ මේ input එක මම හිතන්නේ හොඳ හොඳම combination එකක් අද තියෙන්නේ අපි දැන් මේක forum එක open කරමුද Q&A එකට ඔක්කොම අපි හතර දෙනාම ඉන්නවා now already අපි open කරනවා questions වලට or questions තියෙනවා අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහලා තියෙනවා what are the long term policies in Sri Lanka කියලා. මලේනේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ දුබුකාලීන ප්‍රතිපත්ති තියනද කියලා ලංකාවට අපි දුබුකාලීන ප්‍රතිපත්ති කියලා කතා කරා ડોક્ટર ට්‍රේව මොකද්ද මේකට ඇඩ් කරන්න පුළුවන්ද ලංකාවෙත් තියනද දුබුකාලීන ප්‍රතිපත්ති? හරි අමාරුම මොකද දැම්මද නෑනේ. නෑනේ එහෙම නෑනේ. මම හිතන්නේ එහෙම කියලා නැහැ. සාමාන්‍යයෙන් අපිට දැන් මේ ළඟදී අපි දැක්කා සාමාන්‍ය අවුරුද්දකට මාස 6කට ප්‍රතිපත්තියක් කියලා එකක් දානවා. නමුත් මම දැනුවත් වෙනම් දිගු කාලීන ප්‍රතිපත්තියක් කියලා නෑ. නමුත් මම යෝජනා කරනවා එහෙම දිගු කාලීන ප්‍රතිපත්ති තියෙන්න ඕන රටක් හැටියට අනිත් රටවල් එක්ක බලනකොට. ඔව් ඒක බොහොම හොඳයි. ඒකම මේ මම ඊපෙරේදා
කියවගෙන යද්දී ලංකාවේ අයවැය ප්‍රතිපත්ති කියලා જાතියක් තියෙනවානේ. ඔය අයවැය ප්‍රතිපත්ති වලින් අපේ රටේ පෞගිය අවුරුදු 25 තුනම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සීන 60යි. හැම අවුරුද්දේම අයවැය කියලා කියන කතාවේ ඉම්ප්ලිමන්ටේෂන් වෙලා තින්නේ සමහර අවුරුදුන සීන 40යි. අර අර සෝමවීර චන්ද්‍රසිරි කවිය 1950 ගණන් වල කියවනේ ඉලක්කම් ගොඩකේ අයවැය ලේඛනය කියලා. ඒ කතාව තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ අයවැය කියලා ඉදිරිපත් කරන දේක ප්‍රායෝගික යථාර්ථයක් වෙන්නේ ඉම්ප්ලිමන්ට් අපි දැන් කියවනේ ඕනම ඕගනයිසේෂන් එක we are talking about planning organizing implementation and controlling planning කියන්නේ හරිය වැදගත් implementation controlling කියන පාට් එක ගැන කතා කරන අඩුයි ඒක එක මම හිතන්නේ ගොඩක් හොඳ දෙයක් අපි දැන් මෙතනදි මේ මේ long term policies එක තමයි කතා කරන්නේ ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ all the universities are conducting research forums annually is there any contribution for this development of the country yes now අපි open university එකෙන් දැන් මට පොඩ්ඩක් promote කරන්න පුළුවන් because we are going to have our international conference on 31st of march and 1st of april I also agree මේ ether පොඩි ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද දැන් විශ්වවිද්‍යාලවල research forums කරනවා 40-50ක් මම දැන් සාධනීය ලෙස සමහර කරුණු කාරණා වලට අපි එකතු වෙනවා නමුත් අවාසනාවන්ත ලෙස සමහර research වල අපි කතා කරන දේවල් දැන් අපේ දරුවෝ අපින් කිය අහලා කියනවා සර් research එකක් කරන්න මොකද්ද වෙන්න ඕනේ කියලා එතකොට අපි ගොඩක් වෙලාවට ළමයිට කියනවා ඔයාගේ research problem එක ඔයා බලන්න company එකේ issue එක අර ළමයා issue එකක් බලන්නේ ඒ ළමයා කරන්නේ පෞගේ articles 10ක් විතර අරගෙන එනවා එකක් ලියාගෙන factors effective for customer satisfaction එල හොඳ රිග්‍රෙෂන් එකක් කරලා හොඳ මොඩල් එකක් එහෙම දාලා ඒ ළමයිට ඉතින් අපි ඒකකුත් දෙනවා ඉතින් ඒක ලයිබ්‍රරි එකේ තියෙනවා චිරාත් කාලයක් අර ජගත්කෝ වගේ ලයිබ්‍රරි එකේ වැජවිලා ඊට වැඩිය මම හිතන්නේ මම කැනඩාවල ඉන්නේද්දි මගේ සැබටිකල් එකේ ඒ යුනිවර්සිටි එකේ තියෙන පළවෙනිම ඔබ්ජෙක්ටිව් එක තමයි කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් කරනවාද කියලා කන්ට්‍රි එකේ ඒ යුනිවර්සිටි එකේ කන්ට්‍රි ඉකොනොමි එකට 254 මිලියන් ඒ අවුරුද්දේ ඒ කියන්නේ එන්නේ එක දැන් අපේ රටේ යුනිවර්සිටි සර්විස් අර රිසර්ච් යුනිවර්සිටි व्यवसाय තාරු 10කින් ටයිම් රෑන්කින් එන විතර කමක් නැහැ. කල්ම දැන් ඔයගෙන තුෂාන් උත්තර ලස්සන කිව්වා. හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක ඉතින් අපි ඉතින් හරි ඔයවා ගැන අපි හැමදාම කතා වෙනවා නේද මේ ජගත් තුෂාන් මේ ජයසේකරස කතාව සහක්‍රියවනේ. ඔය ඇත්තටම අපි කතාව නිසා තමයි මේ අපි ගොඩක් දේවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි කතා කරන විශ්වාලෙන් නමුත් කරන්න ගියාම බොහොම අඩුයි අල්පයි. හේතුකුත් තියෙනවා. හේතුව තමයි මොකද අපි සතුටු නෑ අර මොකක් හරි දෙයකට අත ගහලා ඒ අවධානම ගන්න. ඉතින් ඒ නිසා අපි අත්‍තරම් බැලුවොත් අපේ long term plans ගැන කතා කරනකොට 1970 දී 71 දී හරි ගැස්සුවා long term plan එක රටට. ඊට පස්සේ ඉඳන් අපි හදනවා පහකට සැලැස්මක්. නමුත් ඒකත් එක්ක ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි අපි හරියට ගැස්සනවා නම් අපි ඒක පිළිබඳව තමයි වැඩ කටයුත්ත මෙහෙවන්න ඕන. කොහොමද මේ ප්ලෑන් එකක් හරි ගස්සලා සැලැස්මක් කරලා මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒ ක්‍රියාත්මක වෙනවද කියලා මොනිටර් කරන්නේ. ඇත්තටම අපි මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ World Bank එක්ක සමග එකතු වෙලා RBM Resource Based Management Forum එකක් හදුවා. දැනට අවුරුදු 10කට ඉස්සරදී. ඉතින් ඒකෙදි ගොඩක් බලාපොරොත්තු වුණේ මෙන්න මේ දේ. නමුත් ඒකට ටික කාලයක් ගිහිල්ලා ADB එක ඕක managing for development research කියලා ගියා. නමුත් හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මේකට වග කියන්න ඕන අපිමයි. අවුරුත් නෙමෙයි. නෑම නෙමෙයි. මොකද අපි අර අවදානමක් ගන්න සතුටු නෑ. මොකටද කියලා ඉතරයි මං ඔකට බෙල්ල තියන්නේ කියලා. ඉතින් මේ ඒ ප්‍රශ්නය අපිට ගොඩක් වෙලාවට මතුවලා තියෙන හැදිලා තියෙන අපි මේ island mentality කියන එක. අපි ඉන්නේ island එකක් ඇතුලේ. ඉතින් මේ island එකක් ඇතුලේ ඉන්නකොට අපිට හැදෙනවා අපි contain කරනවා මං කියෝ විදිහට එක එක ෆැක්ටර්ස් වලින් අපි හිතනවා නෑ වෙන කෙනෙක් කරාම අපි යාට කරන්න දීලා අපි හරහා කරමු කියලා. එතකොට මං 1900 මං කියුවේ පරිජාර මහත්මයා වැඩ කරද්දීම මේ මහත්මයා තමයි මම දැකපු කෙනෙක් ඉතින් එහෙම නැත්නම් ඒකට පිට ගිහිල්ලා හිතන. ඉතින් ඔය වගේ තමයි අපි ක්‍රිකට් ටීම් එකට මම දායක වුණා ඒගොල්ලන්ට ලොง ටර්ම් ප්ලෑන් එකක් හදගස්සන්න. අපි මේ එක දිනන වෙලාවේදී අපි ප්ලෑන් එක තමයි අපි මේව කරේ. අපි එතනදි බැලුවේ අවුට් ඔෆ් ද බොක්ස් තින්කින් ගිහිල්ලා සුළු කණ්ඩායමක් වුණත්
ඒ සඳහා යොමු කරන්න. ඉතින් මම කාටක් කියන්නේ අපේ බිස්නස් මැනටත් කියන්නේ අපි මේ ඓලන්ඩ් මෙන්ටැලිටි එකෙන් පිටට ගිහිල්ලා ඔබට ගිහිල්ලා අපි මේ රාමුවෙන් පිටට පැනලා අපේ රිසල්ට්ස් පිළිබඳව මොකද අපි මේ මාත් කිව්ව විදිහටම මේ අපි ඉම්පැක්ට් එකක් ගැන හොයන්නේ නැහැනේ. අපි RBM අප්‍රෝච් එකේ තියෙන්නේ output ඊට පස්සේ තියෙනවා short term impact එක outcome ඊට පස්සේ තියෙන long term impact. මේ තුන අපි plan කරන්නේ long term impact එක. නමුත් දැන් කාලෙදි ආයි පාරක් අපි ඒක අතරින් දාලා ආයි පාරක් කර output එකට plan කරනවා. output එකට plan කිරීමෙන් වෙන්නේ අපි අපේම වැඩ කටයුතු මොට කරගන්න ඕනේ. ඒක නිසා අපි බලන්න මේකෙන් මොකද්ද outcome එක. ඊට පස්සේ ඒ outcome එක කොහොමද දීර්ඝ කාලීනව impact එක අපේ රටට සමාජයට අපේ බහුතර ජනතාවකට අපේ ජීවත් වීමට ජීවනෝපායන්ට කොහොමද සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ මේ RBM approach එක තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් මේ impact එක හරහා ඒක පාදක කරගෙන මම හිතන්නේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම වාම ස්තුති අදහස් දැක්කම මොකද ඔබගේ අත්දැකීම් හා සම්බන්ධවත් ඒක හරි වැදගත් වෙනවා. ජනත්ගේ මොකද ඒ හා සම්බන්ධව කියවීම ජනත්? जीवित सार्थक इंस्टेंट ओवरनाइट एजुकेशन सिस्टम में जीवित शॉर्टकट ගැන පොඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ කාලේ තියෙන මේකට. එක හේතුව තමයි දැන් සමහර දේවල් අපි උගන්වන්න ගියාම ඒගොල්ලන් ගේ ප්‍රශ්නේ තමයි ඇයි මේක උගන්වන්නේ. මම දැන් හොඳම උදාහරණයක් දෙන්න මේ ඉපරිත වෙච්ච දෙයක්. දැන් මම මේ රොබොටික්ස් තාක්ෂණය උගන්වන්න යනකොට ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, මෙකැනිකල් කියන හතරම ඒ තුනම ඕනේ. ඊට අමතරව ඩිසයින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකත් ඕනේ. මොකද අපි හැමකෙසේ දැන් නිර්මාණය කරනකොට ඒක හදලා කරලා ඊට පස්සේ තමයි කපන්න කොටන්න පටන් ගන්න. නැත්නම් එකපාරට අපි කපන්න කොටන්න පටන් ගන්න නැහැ නේ. ड्रॉइंग ऐडिया ड्रॉइंग ड्रॉइंग अभी निर्माण कर दहातुन क्लास दहातुन कलामे मम उगन पटा डिंग ड्रॉइंग अतिको त्रिमाणी स्कैचिंग प्रोस्पेक्टिव 2-point perspective drawing එකක් කොහොමද කරන්න කියන එක මම නිකන් රූල් එකක් දීලා ළමයි ඔක්කොම දැන් කරනවා design කරනවා ඒගොල්ලෝ අඳිනවා box එක නිකන් ත්‍රිවර්ණ box එකක් අඳිනවා again දැන් මේ අවුරුදු 12 ළමයා එයාගේ යාළුවගෙන් message කරලා අහනවා WhatsApp වලින් මේ class එක යනකොට මචං මේකෙන් ඇති වැඩේ මොකද්ද අපිට අපි ආවේ electronic ඉගෙන ගන්න නේද දෙවරයි දැන් මේ අවුරුදු 12 ළමයි ඒකට දැන් මට මේ ළමයාගේ යාළුවා මට දන්න සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර් මොන හරි මේකට කියනවා කියලා ඒ ළමයා මට පෞද්ගලිකව මේ මැසේජ් එක එවනවා. ඒතත මම ඊට පස්සේ කිව්වා අපිට මේ මනසේ තියෙන දෙයක් අපි කොලේකට ගත්තේ නැත්නම් අනිත් අය දන්නේ නැහැ අපි ගාව තියෙන මොකද්ද කියන්නේ. ඒතර ඒක ගන්න නම් අපිට යම් කිසි කුරුටු ගාල මොන හරි අඳින්න පුළුවන් වෙනවා. ඒකට තමයි අපිට මේ ප්‍රකාශ කිරීම හැකියාව තියෙන්නේ. මොකද මේ මනසේ මොලේ තියෙනවා කියවන්න තාම මේ සයිකික් පවර්ස් තියෙන කට්ටිය ඩෙවලොප් වෙලා නැහැ. ඔව් ඒක හරි. ඉතින් එතකොට දැන් මෙතනදී අපි ඇත්තටම ළමයින්ගේ මනස ඇත්තටම ඒක අපි වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා මේ ළමයින්ට මේ වපසරියක් හදන්න මේ ඉන්ස්ටන්ට් ගමන නෙමෙයි මොකද දැන් ගොඩක් අයට තියෙන මේකක් තමයි මේ විභාගේ පාස් වුණා එතනින් ඊළඟ එකට ඒ වගේම මම දැන් මම මානව සම්පත් භාරව හිටියා පොලිස් ආයතනෙ මං 3000ක් විතර හය කරලා දිනවා එතකොට 3000ක් හය කරන්න 10000ක් විතර ඉන්ටර්වයුව කරා එතකොට දැන් ගොඩක් වෙලාවට සමහරවිට මේ මාස්ටර්ස් උත් අරගෙන එනවා අවුරුදු 21යි මාස්ටර්ස් උත් තියෙන ඔක්කොම තියෙන. නමුත් ප්‍රායෝගික ප්‍රශ්නයක් අහුවම මේක කොහොමද කරන්නේ කියලා යාර ප්‍රකාශ කිරීම හැකියාව නැහැ. ඒතර අපි ඒතර ආයතනයක් හැදිලා කොහොමද ඒ වගේ කෙනෙක්ව කස්ටමර් කෙනෙක් ඉදිරියට යවන්නේ. ඒතර ඒ වගේ ලොකු ગેප්ස් තියෙනවා අපේ සිස්ටම් එක ඇතුලේ. ඒතර අපි මේ තරුණ පරපුර මම හිතන්නේ හදන්න ඕනේ මේ දැනුම දෙන්න ඕනේ මේ මේක කොහොමද අපි ඉම්ප්ලිමන්ට් වෙන්නේ. ඒතකොට දැන් මම ගොඩක් වෙලාවට දැන් මායි මගේ යාළුවා එකතු වෙලා කරන දේක් තමයි අපි මේ තියරි උගන්වන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එක ගැන කියලා. දැන් උදාහරණයක් ඇරලා අපි ඩේටාබේස් ගැන උගන්වනවා මම ස්විචාවින් කරන්නේ ඒක. ඒතර මේ ඩේටාබේස් ඩිසයිනින් ගැන උගන්වනවා මම ඉස්සෙල්ලාම කතා කරන්නේ කාගිල්ස් එකේ බිලින් ගැන. කොහොමද කැෂියර් කෙනෙක් බිල් එකක් දාන්නේ? ඒතර බිල් එකට කැප්චර් කරන්නේ කොහොමද දැන් මේ ඩේටා කොහොමද ගන්න? ඒතර ඒ තොරතුරු කොහෙද කියලා එකතු වෙන්නේ. ඒතර කොච්චර ප්‍රමාණයක් අවුරුද්දක ඇතුළත එකතු වෙනවා.
අන්න ඒව ගැන කතා කරලා තමයි අපි ඩේටාබේස් එකක් මොකද්ද ඒකට අවශ්‍ය කරුණු මොනවද කියන එක ගැන කතා කරන්නේ. නමුත් අද වෙලා තියෙන එක අනිත් පැත්ත. තියරි එක ගැන කියනවා නමුත් ඇප්ලිකේෂන් කියන එක නෑ. ඉතින් මම හිතන්නේ ඉස්සලා අපි ඇප්ලිකේෂන් ගැන කියලා තමයි තියරි එකට එන්න ඕනේ කියන වෙනස අවශ්‍යයි කියන එක තමයි මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක මේ කාලේ මම දැක්ක. ඔච්චරයි බොහොම ස්තුතියි කියපු කතාව හොඳයි මොකද මේ සමහර වෙලාවට අර පළවෙනි දවසේම ඉන්ටර්විව් එකට ඇවිල්ලා රුපියල් 45000ක පඩියක් අහනවා දැන්. ඉතින් ඒතර එක්ස්පීරියන්ස් එකට වැඩි ඒගොල්ලන්ට ඉතලම් හරි ඉතින් ඒක හැම කෙනාම නෙමෙයි පරම්පරාව හැම කෙනාටම අපි බ්ලේම් කරන්නේ නමුත් ඒ ගොඩක් අය හරි ඇම්බිෂස්. ඒ ඇම්බිෂස් කියන වචනේ අපි හොඳයි සමහර දේවල් වලට. නමුත් අර ඒගොල්ලන්ගේ තියෙන ප්‍රයොරිටිස් එක අර ජගත් කෝවගේ දැන් මගේ අර මිත්‍රෙක්වා යා වුරුදු 25 30 ඔය ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් පැත්තේ වැඩ කරන කෙනෙක් යාගේ එකතරම් ගිටියම යාගේ ජූනියර් කෙනෙක් ඇවිවලු ඔය සයිට් එකට එන්න නැතුව පුළුවන් නේ මට මේ සොෆ්ට්වෙයාරින් කරන්න කිව්වලු. මගේ ආලෝ මට කියනවා මචං සයිට් එකට එන්න නැතුව සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ ඉච්චරට ඇම්බි ඒ කියන්නේ යා හිතනවා ඒක ඒ අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැති කතියක් තියෙනවා. ඕක ඉතින් අපි වෙනම කතා කරමු ජගත්. බොහොම ස්තුතියි ඒක ඒ වගේ කතා මේ සෙක්ෂන් එක ඉන්ටරෙස්ටිං. एक्सपर्टीज वैडी करना विषन इत पीट लोके मुना මගේ අවවාදය තියෙන්නේ ෆෝකස් කරන ගමන් අඩු ගානේ සාමාන්‍ය දැනුමක්ව තියාගන්න අනිත් ඒරියාස් තව දෙක තුනක එතකොට තමයි ඒගොල්ලන්ට මුළු ලෝකේ සුබවාදීව දකින්න පුළුවන් නැත්තම් දැන් දැන් හරියට බලුවොත් ෆයිනෑන්ස් විතරක් ස්පෙෂලායිස් කරලා තියෙනවා නම් IT විතරක් ස්පෙෂලායිස් කරලා තියෙනවා නම් මේ මගේ අත්දැකීම මම කියන්නේ එතකොට ඒගොල්ලෝ අර නිකන් ඒ පැත්තට විතරයි යන්නේ මොකද ලෝකේ කියන්නේ අද ගොඩාක් ඒරියාස් තියෙන ඒවා තව ඉස්සරහට තව ඒරියාස් 10ක් 15ක් වෙනවා දැන් තුනක් අපු වුණා තාම ඉගෙන ගන්නවා සමහර දේවල් ගැන ඉතින් ඒක එතකොට ඒකත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක් බොහොම ස්තුතියි හරි ඒක අනිවාර්යයෙන්ම මොකද 1960 ගණන් වල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ට්ස් ෆැකල්ටි එකේ තමයි මැනේජ්මන්ට් තිබ්බේ ඊට පස්සේ ගලවල මැනේජ්මන්ට් වෙලා මැනේජ්මන්ට් එක ඇතුළේ මාකටින් වෙලා මාකටින් තුලේ ඔක්කොම එහෙම වුණාම මොකද වෙන්නේ අර ආර්ට්ස් වල තියෙන අර මස්සිමුල මැත් එකේ සින්දුව අපිට ඇඟට දැනෙන්නේ නැහැ අපි දරුවෝ දැනෙන්නේ මේ හැම ඩිසිප්ලින් එකකම මස්සිමුල කියන්නේ ගායකෙක් නෙමෙයි අපි යාගේ ගීත විචාරකයෙක් ඉතින් ඒ ඒවත් එක්ක අපි ගීත විචාරකයෙක් එක්කට වැඩි ජගත් ගොඩක් තියෙනව නේද මස්සිමුල ගැන ගොඩක් කියන්න පුළුවන් ඉතින් ඒකේ ප්‍රශ්නේ තියෙනවා මම හිතන්නේ මම ඔබත් එක්ක එකගයි ડોක්ටර් ට්‍රේවර් සුශාන්ත මේ තුෂාන් ගැන මෙතනදී මම තව එකක් කියන්නවනේ මොකද තුෂාන් Facebook එක ඇඩ් කරගන්න බෑ ෆ්‍රේස්ලා 5000 ඇඩ් එක්සීඩ් වෙලා තියෙන්නේ අන්තිම විනාඩි 3 තුෂාන්ට කතා කරන්න පුළුවන් හරි බොහොම ස්තුතියි ප්‍රොෆෙසර් මම පොඩි කන්ට්‍රඩික්ටරි අදහසක් දක්වන්නේ ඒ කියන්නේ අපි මොනම ඉන්ටර්විව් එකට ගියොත් ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් අපි අහනවා සියලු දේම අහනවා අහලා තමයි අපි ඉන්ටර්විව් එකේදී කැම්පස් කැන්ඩිඩේට් කෙනෙක්ව සිලෙක්ට් කරන්නේ හැබැයි අද අපේ රටේ මූලික පොලිසිස් හදන තැන එතන ඉන්නේ ඇත්තටම ගත්තොත් මෝඩියෝ ටිකක්නේ අද ඉන්නේ තනි කර මෝඩ මිනිසු ටිකක් අඩුම ගානේ පොලිසි එකක් කියවලවත් ඒ මිනිස්සු තේරුමක් අරගෙන නෙමෙයි අද රටේ පොලිසි ඩිෂන්ස් ගන්න බැරි මිනිසු ටිකක් තමයි පත් කරලා යවලා තියෙන්නේ ඉතින් මම හිතන්නේ ඒකට අපිත් රෙස්පොන්සිබල් මහ ජනතාව මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් වෙන්නේ අපි තුලින් මම මේ කියන්නේ මොකද අපි නැගිටලා මේ මෝඩ මිනිසුන් වල පාර්ලිමේන්තුවට යවනවට වෙනුවට යම් කිසි දැනුමක් තියෙන ප්‍රමා කට්ටියක් අයි පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඒගොල්ලෝ තමයි පොලිසි ඩිසිෂන්ස් ගන්න. ඒගොල්ලෝ තමයි රටේ විෂන් එක හදන්නේ. රටේ මොකද ස්ට්‍රැටජික් කියලා හදන්නේ. නැත්තම් මේ අපි ඔය අපි අපේ රටේ තියෙන විශාල ප්‍රශ්න පොඩකට එක හේතුවක් තමයි අද පවතින රටේ පවතින දේශපාලන තත්ත්වය. මම තව විදිහකට කියනවා 1948 දී අපිට සුද්දාගෙන් නිදහස ලැබුණ නැත්තම් මම හිතනවා අපි සියලු දෙනාම එකක වෙයි යම් තාක් දුරකට මේ රටේ මිටට දිනුම්පත් එක තියෙනවා. මොකද අපි හොංකොන් ගියාම අපිට තේරෙනවා දැන් මම කියන්නේ රටක දියුණුව ඩිවලොප් කළ කියලා කියන්නේ අපි පමංගේ පෞද්ගලික වාහනයකින් රටේ හැමතැනම යන එක නෙමෙයි. ඒ කියන්නේ තම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් යනවා නම් උසස පඩිය ගන්න කෙනාට ඒ කියන්නේ රට යම් කිසි සෑහන දුරට දියුණු මම ගියාම ඩිස්නි කම්පැනි කින් ලොකම හම්බෙන්න ගියාම සහ ෆොක්ස් වල ගියාම ඒගොල්ලන්ගේ පඩි මම දන්නේ මේ ડોක්ටර් ට්‍රැවර් එහෙම දන්නවා ඇති ඉතින් එතුමා ගොඩාක් රටවලට ගිහින් නිසා ඒගොල්ලන්ගේ පඩි ඩොලර් 50,000යි 60,000යි හැබැයි ඒගොල්ලෝ යූස් කරන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් රයිට් මම ෂොක් මම ඇත්තටම ෂොක් වෙලා ඉන්නවා ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒක කන්වීනියන් හැබැයි ඉතින් ඒ නිසා තමයි රටවල් දියුණු අපි හැමතැනම යන අපේ පෞද්ගලික වාහන අපේ රටේ ෂාන් අපට වැඩිය බෞද්ධ තුෂාන් බයිදන්න අපට වැඩිය ඒගොල්ලෝ බොඩිස් ෆිලොසොෆි එක අදාළලා තියෙනවා අපිට මේ අපි වාහනේ බ්‍රෑන්ඩ් එකෙන් නේ මාකට් කරන්නේ අපි ඔව් ඉතින් මම හිතන්නේ ප්‍රොෆෙසර් ඉතින් ඒ එකක් තමයි පොලිසි ඩිෂන් මේකස් ගන්න මම තාම පොලිදයක් කියන 1990 දී වියට්නාමයේ අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ අපි අපරායන සංවිධානයකට එක හා සමානයි.
වෙනකොට අපිට වඩා හාත්පසින් වෙනස්. ඒ නිසා බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ගත්තොත් ඒගොල්ලන්ට පොසිටිව්. මොකද අපි තාම හිරු වෙලා ඉන්නේ අපේ තිබුණු ඒ කියන්නේ ඒ කාලේ තියෙන දේම තමයි. ඒ රබර් පොල් ඊට පස්සේ අපි ඉන්න නෝමල් මිනිස්සුන්ගේ රටයවලා කියන්නේ අපි මේ කියන්නේ සේ කියන්නේ අපි කියමුකෝ නුපුනු ශ්‍රමිකයන් රටයවලා ඒගොල්ලන්ගෙන් ලැබෙන ආදායමයි ඊළඟට ටූරිසම් වලින් පොඩි ගාණක් අපි ගන්නවා. ඌ වගේ අපි බොහොම අර හිඟන ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන. අපිට හරි කතා කරන්න නැහැ අපි කොහොමද මේ රටේ මේ මේ මෙතන ඉඳලා අර පැරඩයිම් ෂිෆ්ට් එක මෙතන ඉඳලා ඊළඟ ලෙවල් එකට යන්නේ. හැබැයි යන්න බැරිද අපේ රටට? යන්න පුළුවන්. හැබැයි අපි ඒක හිතන්නේ නැහැනේ. දැන් අදරත් අපිට IMF එකට යන්න පුළුවන්. IMF එකට අපි යන්න රිෆියුස් කරනවානේ. හරි අපි ගන්න කොහොමද ඇග්‍රිකල්චර් පොලිසිස් ගන්නෝ? ඇග්‍රිකල්චර් පොලිසිස් අපි ගත්තේ හරි විදිහට නෙමෙයිනේ. එතකොට දැන් දේශීය නිෂ්පාදකයට අපි පොහොර දෙන්නේ නැතුව විදේශ රටවලින් අපි ගේනවා ලංකාවට හාල් ඒක ඒක කාබනික හාල් නෙමෙයි. ඉතින් මේ වගේ මෝඩ ඩිෂන්ස් ගොඩාක් අපි ගන්නවානේ. ඇයි අපි එහෙම ඩිෂන්ස් ගන්නෙ? මේ මේ මෙතන ඉන්න ඒ කියන්නේ විද්වත් කියන්නේ මෙතන පොලිසි ගන්න කට්ටිය පොලිටිෂියන් මේකස් නම් ඒ ඒ ඒ මොලේ නැහැ. ඉතින් මම හිතන්නේ රටේ මිනිස්සු වශයෙන් අපේ අපේ රෙස්පොන්සිබිලිටි තමයි අපිත් මේ මේ බල කතා කරලා මේක නිහඬව ඉන්න නැතුව මේ බල කතා කරනවා. මම තව පොඩි උදාහරණයක් කියන්න මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලංකාවේ එකම PhD හෝල්ඩර් කොස්ටිං වලට හිටපු සර් ඒ සර්ව රෙකග්නයිස් කරේ නැහැ අපි යුනිවර්සිටිස් වලින්. ඒ සර් අද මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ ඩීන්. අපේ දන්තුලේ සර් නේද? සම්පත්තියනවා. ඉතින් මම හිතන්නේ මේ පොඩි වෙනසක් සිදු කරන්නේ ඒ සඳහා අපි සියලු දෙනා කන්ට්‍රිබියුෂන් එකක් කරන්න. හරියට හරි තුෂාන් ඒක හොඳ කතාවක්. ඒ කියන්නේ ඇත්තටම ඒක 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 වෙනස කියන එක ඇත්තටම පුරවැසි වගකීමක් කියනවා. හැම පුරවැසියෙකුටම තියෙන වගකීමක්. මම හිතන්නේ මෙතන ඉන්න හැම කෙනාගේම ඒක මම දැක්කා. ඊටම වැදගත් ඊටම සුන්දර දෙයක් අර මොනවා කතා කරද අර ජැස්මින් මට කියපු කතාව 12:02 වෙච්ච ගමන් මට හිතෙනවා ජයසේකර සර්ගෙන් ජැස්මින් ඉගෙන ගත්තයි කියන්නේ යම. ඒක නිසා මේ තවදුරටත් අපි සංවාදයේ පවත්වා ගැනීමට අවශ්‍ය නමුත් අපි ඇත්තට මම ගොඩක් අය ජගත් සුෂාන්ව අද ජයසේකරසව අද තමයි අපි ගොඩක් කතා කරේ. හරිම සුන්දර පුද්ගල ටිකක් එක්ක අපි ඩොක්ටර් ට්‍රෙවර්ව අපි අඳුනනවා. ඉතින් අය නැවතවරක් අපි හම්බෙමු. අපි ඔෆ්ලයින් හරි ඔන්ලයින් හරි නේද දැන් මේ 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 වෙනම අවකාශය තියෙනවානේ අපිට හම්බෙන්න. මේ අපි ජැස්මින්ට පුළුවන් දැන් බාර ගන්න මේන් කන්ට්‍රෝල් රූම් එක MCR එක. ඇත්තටම මේ මම හිතියේ මේ රෙකෝඩ් එක කඩන්න හෙට දවසේ මම තමයි මේ ෆියුචර් ලයිෆ්ස්ටයිල් ශ්‍රී ලංකා කියලා ඉන්ස්පයර් යෝසෙල්ෆ් එකේ ලාස්ට් ඩේ එක අවසාන දවසේ මෙහෙවන්නේ. ඉතින් මම හිතියා මේ හැමදාම මේ පොඩ්ඩක් හරි ටයිම් එක වැඩි වෙලා යනවා එහාට හැම පැනල් එකකින්ම. පැනල් 6ක් 5ක් තිබුණා මේ 6 වෙනි පැනල් එක. අද ඔබතුමාලා මේ පැනල් එකේ රෙකෝඩ් එක කැඩුවා. ඒක නිසා මේ මම හිතන්නේ මට දැන් ඒක ගැන හිතන්නේ නැහැ. මට වෙන අරමුණක් තියෙනවා කොහොමද හෙට මේ ෆියුචර් ලයිෆ්ස්ටයිල් ශ්‍රී ලංකා අපි අපේ අනාගත පරම්පරාව සිතට පතන විදිහට ඒ සුභවාදී සහ ණයබැරි නිදහස් වීම මේ රට තුල හරි ආර්ථිකයක් ගොඩනැගීම තුල ඉදිරියට යාම කොහොමද අපි සිදු කරන්නේ කියන එක අපි හෙට කතා කරනවා ෆියුචර් ලයිෆ්ස්ටයිල් ශ්‍රී ලංකා සම්බන්ධ වෙන්න සහ අපේ ලින්ක් එක ෂෙයා කරන්න. තව දෙයක් මම කියන්න ඕන මේ අපි මේ අවසානයේ රූට් කෝස් එක එනවා අපිට හොයාගෙන මේ ප්‍රශ්න වලදී කතා බහ කරද්දී. ඒතර එනවා මේ ඊයේ අපේ පැනල් එකෙන් ආපු එක මේ නිගමනයක් තමයි නිගමනයත් එක්ක ආපු ඒ මේ නිර්දේශයක් තමයි මේ නායකත්වයේ සාපාලනය කියන එක. නායකත්වයේ තුල යම් කිසි දෙයක් අපි පටන් ගත්තොත් හරි නියම නායකත්වයක් එක්ක අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. දීර්ඝකාලීනව ගමනක් යන්න පුළුවන් සහ ඒ ප්‍රශ්න ගැටළු විසඳීම තුල එක ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කිරීම තුල ගැටළු රාශියකට විසඳුම් ලැබෙනවා. හැබැයි පාලනයක් තුල සහ පාලන හරි පාලකයෙක් ඇතිවීම සහ පාලකයන් මේ යොදවන්න ගියොත් එහෙම ඔහු ප්‍රශ්නයක් විසඳන්න ගියොත් ප්‍රශ්න රාශියක් නිර්මාණය කළ තමයි නතර වෙන්නේ. ඒක නිසා අපි මේ මේ විද්වත් මණ්ඩලයේ සහ අපි මේ පැනල් එක පුරාවටම මේ දවස් 7කට කිට්ටු වෙන දැන් අපි පැනල් 8ක් හෙට දවසත් එක පැනල් 8ක් අපි පැවැත්තුවා මේ ඉන්ස්පයර් යුවර්සෙල්ෆ් ඔබම පොළඹවා ගන්න මේ මිලියන 22 මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි කොහොමද ඔබ හිතන පතන විදිය වෙනස් කරගන්නේ. මොකද අපි 225ක් වෙනස් කරන්න යන්න බෑ අපි 22 මිලියන් අතර ප්‍රශ්න තියාගෙන. ඉතින් ඒක නිසා අපි මේ අපි ජැස්මින්ට දෙමුද මේ පොඩි ලීඩර්ෂිප් එක දීලා වැඩක් කරමුද කාන්තා නායකත්වය අනිවාර්යයෙන්.
කාන්තා ව්‍යවසායිකන්ව 100ක් අපි ලැබන අවුරුදු 2022 අවුරුද්දේ ඔවුන්ව දිරිගන්නනවා ඔවුන්ව නිර්මාණය කරනවා කියලා අපි අපේ ව්‍යාපෘතියක් පටන් ගන්නවා කියලා අපි කතා බහ වුණා. ඉතින් ඒත් එක්කම 2022 අවුරුද්දේ ඔබ කොහොමද plan කරන්නේ කියලා අපිට කුණු සමරු තිරණයක් තියෙනවා inspire yourself ඉතින් මේක eco friendly අපේ නිෂ්පාදනයක්. ඒත් එක්කම ඔබට මේක අලුත් දෙයක් මේක ඔබ ලැබුණාට පස්සේ බලන්න කොහොමද ඔබ මේ අරමුණු කරා යන්නේ ඉතාමත් සුබවාදී විදිහට ඔබ මෙහෙවන මේ year plan එකක් තමයි ඔබට ලැබෙන්නේ. Inspire yourself. That's the Sri Lanka 2025. Thank you.